समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मज्जासुख परिच्छागा पस्सेचे विपुलं सुखं चचे मत्ता सुखं धीरो सम्पस्सं विपुलं सुखंती। බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය අපට ශාස්ත්‍රුන් වහන්සේ වනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වන ශ්‍රී සද්ධර්මයේ කොටස් තුනකට පිටක තුනක් වශයෙන් බෙදලා තියෙනවා. විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය. එනොත් අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000ක් විස්තර වෙනවා. සූත්‍ර පිටකයේ 27,000ක් සහ විනය පිටකයේ 21,000ක්. සූත්‍ර පිටකයේ සම්පූර්ණයෙන්ම ආනන්ද මහරහතන් වහන්සේ විසින් සංග්‍රහ කළ නිකාය පහකට. දීඝ නිකාය දීර්ඝ දේශනා. මජ්ක්‍ධිම නිකාය මධ්‍යම දේශනා. සංයුත්ත නිකාය එක වගේ දේශනා එකතු කරලා. අංගුත්තර නිකාය අංක පිළිවෙලින්. කුද්දක නිකායේ ඒ ඇරෙන්න ඉතුරු සූත්‍ර දේශනා කුඩා දේශනා. ඒ කුද්දක නිකායේ ධම්මපද පාළි සඳහන් වන වටිනා ගාථාවක් තමයි අද මේ මාතෘකා කරගත්තේ. මච්ඡා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං. යම් කෙනෙක් ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා මච්ඡා සුඛ පොඩි සැපය පරිත්‍යාගා අතහරින්න වෙනවා. පරිත්‍යාග කරන්න වෙනවා. පොඩි දෙයක් පරිත්‍යාග කළොත් ලොකු දෙයක් ලබන්න පුළුවන් කියන එකයි මේ ගාථා පදයේ අර්ථය. චජේ මත්තා සුඛං දීරා. යම්කිසි ප්‍රඥාවන්තයෙක් අතහැරලම පොඩි සැපයක් අතහරිනවා නම් සෝදාගත් දෑතින්ම අත දිගහැරලම දන් දෙනවා නම් කියන එක අපි මේ අර්ථ ගන්න ඕන. චජේ මත්තා සුඛං දීරා. ඒ පොඩි සැපේ අත්හරින ප්‍රඥාවන්තයා සම්පස්සම් විපුලං සුඛං මහා සැපේ ලබලා සැපේට පත් වෙනවා කියන එකයි අර්ථය. ඉතින් මේ ගාථාව එච්චර ගැඹුරු අර්ථයක් නැහැ. අපිට සරලම කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි දෙයක් අත්හැරියෝ ලොකු දෙයක් ලබන්න පුළුවන්. එකක් දුන්නොත් 1000ක් ලබන්න පුළුවන්. ඔය තමයි නියමය නේද? ඒක දන්නවනම් මොකද කරන්නේ? මේ පොඩි පොඩි දේවල් අත්හරිනවා. විශේෂයෙන් මේක මේ ගාථාරන්නේ දාණය ගැන තමයි. අපිට දාන පාරමිතාව ගැන, දාන පින්කම ගැන තමයි සී කරන්නේ. එතකොට පොඩි දෙයක් දුන්නා කියලා නෑ ලැබෙන්නේ මොකද්ද? ලොකු දෙයක්. ඒ බව විස්තර වෙනවා. ඉතින් අපි කතාව දිගට කරගෙන යමු. එතකොට අපිට අහු වෙනවා මොකද්ද මේකේ විස්තරය. විශාලා මහනුවර හැදුණු හැටි සමාඩ බහල නැතුව ඇති. ඔබට ලේසියෙන් බලා ගන්න පුළුවන්. පූජාවලියට ගියොත් පූජාවලිය තියෙනවා ගංගාරෝහණ පූජාව. මේ ගංගාරෝහණ පූජාව විස්තර කරනවා බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතා මැනවින් මුල සිට අගට. බරණැස් නුවර බිසවට තමයි මේ දරුවෙක් ලැබෙන්න හිටියේ. එතුමිය බිහි කළේ දරුවෙක් නෙවෙයි මස් ඇදල්ලක්. ඒ නිසා මේ බිසව ලැජ්ජ වුණා. ඒ දරුවා බිහි වෙන්නේ නැති නිසා නැත්නම් දරුවෙක් නොවේ බිහි වුණේ මස්ස දැල්ලක් නිසා කල්පනා කළා වෙනත් බිසෝවරු නම් රන්රුවක් වැනි දරුවෝ බිහි කරනවා. මේ බිසෝ මස්ස දැල්ල බිහි කරාය කියලා නින්දාවක් මට ලැබෙනවා. ඒ නිසා දාසියට කිව්වා
මේ මස්සදැල්ල භාජනයක දාලා හොඳට වහලා මේකේ බරණැස් රජතුමාගේ දරුවන් කියලා සටහන් කරලා ආරක්ෂිතව ගංගානම් ගඟේ පා කරලා යවන්න. අනේ විදියට තමයි පා කරලා යවුවේ මේ මස්සදැල්ල. වනාන්තරයේ මැදින් මේ යනකොට වනාන්තරයේ ඉන්න එක තාපස කෙනෙක්, ඒ තාපසතුමාට පේනවා හැලියක් යනවා. පාංශු කුල සංඥාවෙන් පීනලා ගිහිල්ලා හැලිය අරගෙන ආවා. අරන් එනකොට අර බෝඩ් එක දැක්කනේ නම දාලා තිබුණානේ බරණැස් රජතුමාගේ දරුවෝ කියලා. ඒ නිසාම මස්වැදල් අරගෙන සතුන්ට කන්න බැරි තැනක ආරක්ෂා කළ තිව්වා. දවස් 15ක් ගියා මේ මස්වැදල් දෙකට බෙදුනා. මොකටදනේ? දෙකට බෙදුනා. තව දවස් 15කින් මේ මස්වැදල්ලෙන් නහය, කට, කන් දෙක සහිතව අන්න අර රන් රුවන් වැනි දරුවෝ දෙන්නේ බිහි වුණා. එක දරුවෙක් පිරිමි ළමයෙක්, අනිත් දරුවා ගැහැණු ළමයෙක්. මෙයාලගේ ඇඟ විනිවිද පේනවා. ඒ නිසා මෙයාලට නමක් හැදුණා ලිච්ඡවි. ලිච්ඡවි නැත්නම් ලිච්ඡවි කියලා කියනවා සිනිඳු සමක්. විනිවිද යන සමක්. බුදුරජාණන් වහන්සේ පවා මේ ලිච්ඡවි රජ දරුවන් වර්ණනා කළා යම් කිසි කෙනෙක් තවුතිසා වෙසි දෙවියෝ දැකලා නැත්නම් දිව්‍යාංගනාව දැකලා නැත්නම් විශාල මහනුවර රජවරු රජ බිසෝවරු දිහා බලන්න කිව්වා. ඒ තමයි මනුස්ස ලෝකෙන් පෙන්වන්න පුළුවන් උපමාව තවුතිසාවේ දෙවියොන්ට. එනවා හිතන්න කොච්චර ලස්සනක්ද කියලා. මේ පරපුර ආරම්භුනේ දා ඔන්න විදියට. මේ කුමාරිකාවගෙනුත් කුමාරයගෙනුත් දැකපු ගමන් දරුසෙනියස ඇති වුණා. මේක සමහරට සමහර අය සැක කරයි. නමුත් කතන්දරේ තියෙන්නේ මෙහෙමයි. කොහොමද තියෙන්නේ? ඇඟිලි 10න් කිරි දාරා වැගිරුණාලු තාපසයාගේ දරුසෙනියසට. මෙයාලගේ පිනට. ඒක එච්චර අපි සාධුනාදේ පිළිගන්න විතරයි තියෙන්නේ. මොකද මේවා තරක් කරන්නවත් මේක හිතුව කියලා මේක වෙනස් කරන්නවත් අපිට බෑ. වෙච්ච දෙන්නේ. ඉතින් අර අතේ එල්ලිලා ළමයි දෙන්න කිරි බොනවා. මොකෙන්ද ඇඟිලි වල. ඔන්නෝම යනකොට දරුවන් පෝෂණය කරන්න පටන් ගත්ත මේ තාපසතුමා. උදෑසන යනවා පිණ්ඩ පාත්තේ ඉරට මුහුණලා නැගරණ පැත්තට. දවල්ට යනවලු බටහිර පැත්තට. ඒ තිරට මුණලා. ඉතින් බොහොම දුකසේ තමයි මේ දරුවෝ ටිකක් ලොකු වෙනකම් පෝෂණය කළේ. කිරි බොව කාලේ ඊට පස්සේ බත් කනකොට බත් දෙනක් දුන්නා. ඔන්නෝම වර්ධනය වුණාට පස්සේ ගමේ මිනිස්සු කල්පනා කළා තාපසයන් වහන්සේට මේක දිගටම කරන්න අමාරුයි. මොකද මේ ළමයි පෝෂණය කරන්නේ ලේසි වැඩක්. මේ උදෙත් පිණ්ඩපාත යනවා, හවසත් පිණ්ඩපාත යනවා දරුවෝ නිසා. ඒ නිසා මිනිස්සු එල්ලක ගොපලු ගමක් තිබුණේ. මිනිස්සු එල්ලකුවා අපිට දරුවෝ දෙන්න බාර දෙන්න. අපි හදා වඩා ගන්න. එතකොට කිව්ව තාපසයන් වහන්සේ මේ දරුවෝ දෙන්න මහා පුණ්‍යවන්තයෝ. හොඳට බලා ගන්න. ටිකක් තරුණ වයසට ආවට පස්සේ වෙන කෙනෙක් විවාහ කරන්න එපා. මේ දරුවෝ දෙන්නම ඕනෝන්ට විවාහ කර දෙන්න. රජතුමාව සතුටු කරලා ඒක බිම් කඩක් මෙයාලට වෙන් කරලා දෙන්න, රාජ්‍යයක් හදලා දෙන්න කියලා. ඉතින් මෙහෙම ගියාට පස්සේ අර අනිත් ළමයිත් ඉස්සෙල්ලම් කරනවනේ ගමේ. එයාට තඩි බානවා, ගහනවා. ළමයි කියන කෙනාට අම්මා තාත්තා නැති ළමයි අපිට ගහනවායි කියලා. ඊට පස්සේ ඒ අම්මා තාත්තා මොකද කරන්නේ? එයාලා වර්ජනය කළා. උන් එයාලා තේ සෙල්ලම් කරන්න එපා කිව්වා. ඒ වර්ජනය කළ බැවින් වච්චී වච්චී කියලා නමකුත් ඇති වුණා. වච්චි පුත්‍රයෝ කියන්නේ ඒකයි. වර්ජනය කළ බැවින් ජෝඩුව දෙන්නයි තොල හිටියේ. ඔය දෙන්න. එලට අනිත් කාරණේ තමයි මෙයාලා කන බොන දේවල් පේනවා. කොහෙද පේන්නේ? බඩවැල ඇතුලේ. බඩ දිහා බැලුවම බඩේ තියෙනවා අපේ. ඉතින් ඒක පුදුම දෙයක්. ඒ නිසා තමයි නම ලැබුණේ ලිච්ඡවි කියලා. ලිච්ඡවි රජවරු කියලාත් කියනවා, වජ්ජි රජවරු කියලා. දැන් තේරුම මතකද? වජ්ජි උනේ ඇයි? ළමයින්ට ගැහුව ගහපු නිසා වර්ජනය කළා. වර්ජනය කරපු නිසා වර්ජනය කර අර්ථයෙන් වජ්ජි වජ්ජි කියලා කිව්වා. හමසිනදු නිසා කාපු බීපු දේවල් බඩේ තියෙන එක පේන නිසා එළියෙන් බැලුවා. ඒකට කිව්වා ලිච්ඡවි. ඒත රූපේ කොයි වගේද? තවුත්සාවෙසි දෙවියෝ දිව්‍යාංගනා වගේ. කියන්නේ මහා පුණ්‍යවන්තයෝ. අර උතුරු කුරුදිවේනේ අය මහා පුණ්‍යවන්තයි කියන වගේ මේ විශාලා මහනුවර වැසි රජවරුත් මහා පුණ්‍යවන්තයි. දිව්‍ය පුරයක් වගේ. ඉතින් කොහොමද පටන් ගත්තේ? ආන් අර වගේ බිම් කඩක් වෙන්කර දුන්න දෙන්නව අභිෂේක් කළා. රජකලා කුමාරයා බිසව තමයි කුමාරි. දැන් අපි ඒව අහලා නැහැ. දැන් වර්තමානයේම විවාහ වෙන්නේ නැහැ නේ. නංගි අයියා නංගි කසාද බඳින්නේ නැහැ. නමුත් මේ රාජධානිය වෙලා තියෙන්නේ ආරම්භයේ ඉඳන්ම විවාහ වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදර සහෝදරියොත් එක්ක. එතකොට මේ රාජ්‍ය කවුරු පිට ගිහින් නැහැ. ඔක්කොම ඉන්නේ එක කුසූපන් සහෝදර සහෝදරියෝ. ඒ නිසා මුලින්ම ලැබුණා ළමයි 30 දෙන්නේ. 16 ගානේ නිවුන් දරුවෝ 30 දෙන්නේ. ඒ 30 දෙනාට 30 දෙන්නටත් ওই විදියට විවාහ කරවල 32 ඒවා ලැබුණා. දැන් මොකද වෙන්නේ?
කාලයක් යනවා ඉතින් හැදෙන්න මොකද ළමයි ලොකු වෙනවා ඊට පස්සේ විවාහ වෙනවා ආයි 32 ඒවා ලැබෙනවා ඕම ඕම ගිහිල්ලා ගිහිල්ලා ටික ටික මේ රාජ්‍ය ලොකු කරන්න උනා යොදුන යොදුන් 2 යොදුන් 3 යොදුන් 300 දක්වා අන්තිමට මේක විශාල වුණා වටා ප්‍රමාණය ඒ වරින් වර විශාල වුණ බැවින් මේ නගරයට කියන විශාලා මහනුවර කියලා වරින් වර විශාල වුණා එකපාර නේ දැන් ආරම්භය දන්නවා අයියයි නංගි තමයි විවාහ වුණේ එකට ප්‍රතිච දෙන්නේ නියුන් දරුවනේ ඔක්කොම නියුන් දරුවෝ සහ හැමෝම එක වගේ මෙයාලා හරි සමගිමකෝ එක මවකසෝපන් සහෝදර සහෝදරි තමයි මේ ඉන්නේ බිසෝවරු සහෝදරියෝ රජවරු සහෝදරයෝ ඔක්කොම ඉඳලා තියෙනවා වාග්ගතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ රජවරුම 7707ක් අවුරුද්දට එක්කෙනාට රජකම එක අවුරුද්ද එක්කෙනෙක් ඉන්නේ ඊළඟ අවුරුද්ද ඊළඟ එක්කෙනා තට්ටු මාරු ඒ කියන්නේ සමෝහ ආණ්ඩුවක් හැමෝම එකතු වෙලා සමගියෙන් තමයි රාජ්‍ය පාලනය කළේ දැන් දැනුත් අද දැන් තියෙන රජයත් අපේ ටික ඒ වගේ සහෝදර සහෝදරිය ටික තමයි ඉන්නේ ඒ නිසා ලේසි සමෝහ ආණ්ඩුව එතකොට ප්‍රශ්න අඩුයිනේ දැන් කලින් රජයේ අවුල් වැඩි මොකෝ එක්කෙනාට එක්කෙනා නැත් දැන් හොරකමක් කළත් එකතු වෙලා කරන්න පුළුවන් කට්ටියත් එක්ක ඇයි කවුරුත් පාව දෙන්නේ නැහැ අර කෙබෑ කරන්න මොකෝ එක්කෙනාට එක්කෙනා නැහැ ඒ නිසා මේ ක්‍රමය හොඳයි ඒක සරුයි ඒ නිසා අපිට තියෙන්නේ ඒ කට්ටියට ලං වෙලා කීයක් හරි ඉල්ල ගන්න විතරයි වෙන මොකුත් කරන් දෙයක් නෑ ඒ ආවටලා නේද පොඩ්ඩක් ළඟට ගිහිල්ලා අපේ රජතුමා කියලා හරි අර වැටෙන එකෙන් කීයක් හරි අපිත් ගන්න තියෙන්නේ අර JVP කී වගේ විරුද්ධව ගියොත් එහෙම කන්නත් නෑ ඔය ලේවක කා ඉඳලා මැරෙන්න තමයි වෙන්නේ දැන් ජයගෙන තියෙන්නේ කවුද රටේ අපි අටුට පක්ෂපාත වෙච්ච අය තමයි ජයගෙන තියෙන්නේ සමහර ව්‍යාපාරිකයින් මොන රජේ ආවත් හිතවත් කවුරු ආවත් හිතවත් ඒ කියන්නේ නරි නෝන තියෙනවා කපට නෝන මොලේ තියෙනවා ඒ කියන්නේ එක්කෙනෙක් කියලා එහෙම සරණ ගිහිල්ලා නැහැ මේ මේ පක්ෂයට කියලා එහෙම කරන්නේ නැහැ එයාට පක්ෂි තමයි බලයට පත් වෙන පක්ෂය රජුට පක්ෂයි රාජ පක්ෂයි ඒ කියන්නේ රාජ පක්ෂ කියන්නේ රජුට පක්ෂයි ඉතින් නැතු පස්ස නෙවෙයි පක්ෂයි හරි ඒ නිසා තමයි මිනිස් සුපුරුදු වෙලා ඉන්නවා ඒ ඇති හෙත් කියා ළඟට ගිහින් මොනවා හරි උදව්වක් දීලා අපිත් මොන හරි දෙයක් ගන්න. දැන් කට රටේ කතාවත් දැන් ලොකු ලොකු අය ලොකු දුකු දේවල් හොරකම් කරන පොඩි පොඩි අය පොඩි පොඩි අය හොරකම් කරන. හොරකම් කරන්නේ නැති අය හැමදාම ආමතේ. ඒ නිසා 100%ට අපි මතක් කරන්නේ බච්චන්න. ගිහින් කීයක් හරි ඉල්ල ගන්න. පස්සේ න අපිට ආරංචින හොරාට ගත්ත බව නේද? නේද? ඔය නායකවරු වෙම අරන් තිබුණා. හැබැයි ගම් මට්ටමේ බිම් මට්ටමේ අය අනේ තාම බැන බැන මාස්වාදී පතුරාගෙන ඈනුන් ඇර ඇර ඉන්නවා දැන් මෙහෙත් ඉන්නවා මේ ගමේ දායකාවක් සිල් ගත්තු කෙනෙක් කලින් දැන් නැහැ ඔය සිල් ගන්න මොනවද ඔය කිරිපිඬු පූජාව වැඩක් තියෙද වැඩක් නැහැ පිනක් වැඩක් නැහැ මොනවාදද මාක්ස්වාද මාස්වාද ඉස්සර තිබුණ උච්ඡේදවාදේ තිබුණා සාශ්‍රතවාදේ තිබුණා දැන් තියෙනවා ඔක්කොටම හරියන මාක්ස්වාද තියෙනවා පින් කරන්න ඕනේ නැහැ කොල්ලෙක් මට මැසේජ් එකක් දාලා තිබුණා මේ ආමුදුරුවලුන්ගේ බණ මං අහන්නේ නැහැ කියලා. YouTube channel එවන්න එපා. ඒක ප්‍රොමෝට් කරන්නේ නැහැ කිව්වා. ඇයි කියලා බැලුවම මෙයා කියන මෙන්න මෙහෙම. ආමුදුරුව බෙජරේවකින් ඇවිල්ලා බයිසිකලයක් වත් නැති අපිට බයිසිකලයක් අත්තරින්න බණ කියනවලු. ඉතින් මොනවාදද? උඩට කියන මොනවාදද? මාක්ස් ආදී ඔය 70 ගණන් වල 80 ගණන් වල පන්ති දාලා ගියන්නේ ගම්ව. නේද? මහා භීෂණයක් ඇති වෙන මොනවාද නිසාද? මාක්ස් ආදී නිසා. ඒ කියන්නේ ඉරිසියාව. ඇති හැකිය ඇයට ඉරිසියා කළා ඒවා බෙදලා දෙන්න ඕන කියලා අර සූර සරදියල් වගේ වැඩ කරන්න තමයි ලෑස්ති වුණේ හරි කියන්නේ අන්තර මැරුන් කාලා යන්න උනා පරලෝ කීයක් මැරුණාද ලක්ෂ ගාණක් දෙකක් විතර මැරුණා නේ අසරණයන් මැරුණා ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ ප්‍රශ්න පිට තිබිච්ච පෞද්ගලික තරහ වලට මිනිස්සු මැරුවා රජේ කියන හමුදාවෙන් පොලිසියෙන් මැරුවා කියලා අපි දන්නවා ඒ කොහොම හරි මැරෙන්න උනේ අය මේ අනවශ්‍ය මිසදුටුව මේ රටේ ගෙන තන දැනුත් තියෙන ඒකනේ කියන්නේ හාමුදුරුව පෙජරෝ වෙනකොට ඉරිසියායි නේද? ඒක නිසා අපිට යෝජනා කරන් තියෙන්නේ පින් ඇත්තෝ සැප විඳිනවා. පින් නැති අය ලෙව කනවා. පින් නැති අය ලෙව කනවා. පින් තියෙන අය ගැටෙන්නේ නැහැ. මොන රජුට හරි පක්ෂ වෙලා පක්ෂපාත වෙලා කඩේ ගිහින් හරි නේද? ගොට්ට අල්ලලා හරි කමන්නේ නැහැ. තමන් කීයක් හරි හම්බ කරගෙන ලුණු ඒජන්සියක් හරි දාගෙන නේ. එහෙම තියෙනවනේ දැන් ලුණු දා ගන්න නම් ලුණු ගන්න ඒකට පස්සෙන් යන්න ඕන ලුණු කිලෝ එකෙන් රුපියලක් නිකන් වැටෙන එක්කෙනෙක් ඉන්න මේ පළාතේ ඉතින් එයා සැපයි
ඇයිසැප්ප ලුණු සල්ලි රැසේ හෝලංකොල නම් බලා යන දකුණු අත පැත්තේ ලොකු ගෙවල් දෙකක් තියෙනවා. ඒ මොකෝ සැප සසරි පිං කළ නිසා මාර්ගයේ නුවණ පෑදුනා කොහොමද ගමන යන්න ඕනේ කියලා ලංකාවේ ක්‍රමයට ගමන ගිය නිසා අන්න ගෙවල් හදාගත්තා. ලංකාවේ ක්‍රමයට යන්න බැරි කෙනා තාම හැණුන් ඇර ගෙවල් දොරවල් නැතුව ඔහේ රට හදන්න ගිහිල්ලා අන්තිමට තමනුත් නැති වෙලා ජීවත් වෙනවා. එනම් මේ රාජ්‍ය පාලනය ගැනනකොට තමයි එතන කියන්නේ විශාල මහනුවර මොන වගේ පාලනයක් තිබුණේ. සමූහ ආණ්ඩුවක්. ඒක සමූහ ආණ්ඩුවක් කිව්ව හේතුව තමයි 1707 දෙනෙත් තමයි රජකම් කළේ. දැන් ඒ රජවරුන්ගේ අපි දන්න පුක්කුස්සමල රජතුමා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන සමයේ හම්බෙච්ච රජ කෙනෙන්නේ. එයා වෙළඳාම යනවලු රජකම් නැති කාලෙට. රජකම් කරන් ඉන්නවා. පාර්ට් ටයිම් ජොබ් එක මොකද්ද? ආයිර අවුරුදු 7000 ගණන් කරනවා. ආයි රජකම ඉන්නේ. ඉතින් ආයෙ එන්නේ නැහැ කොහොමත් ජීවිත කාලෙට. ඒ නිසා වෙළඳාමක් කරගන්නවා කියලා රෙදි අරන් වෙළඳාම යනවා. අනේ යනකොටනේ ගහක් මුල වාඩිලා ඉන්න භාග්‍යවතුන් වහන්සේ දැකලාවිල පැහැදුනේ. එයා පැහැදිලා හිටියේ උද්දක රාම පුත්තට. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ ගුරුවරේ. ඇයි? නේව සංඥා නාසඤ්ඤා දෙන්නේ මොනනේ? නිකන් නෙවෙයි. සමාපatti ලාභී. ඒ කියන්නේ ගැල් 1000ක් ගියත් ඇහිච්ච නැති බව සදහන් වෙනවා ඒ තාපසයට. ඒ කියන්නේ මුළු ඇඟම දුවිලෙ නැහැ වුණා. ලැබිලා කතා කරාමකුල ඇහුණෙවත් නැහැ. ඒත් භාග්‍යතුන් වහන්සේ බුද්ධ කරාම පුත් ඉක්මවා යන්නවත් එයාව ගැන පහදවන්නවත් ඕනකමක් තිබුණේ නැහැ. හැබැයි පුක්කුස්ස මල්ලව භාග්‍යතුන් වහන්සේ කෙරේ පහදවල පිං රැස් කරවන්න ඕනකම. ඒ නිසා කෝ පුක්කුස්ස මල්ල මමත් ඔය වගේ ආතුමානුවර කුඹුරක් මැද්දේ කුටියක වැඩ ඉන්නකොට ඒ කුඹුරට හෙන ගැහුවා. එන ගාල ගොන්නු හතර දෙනයි ගොවියෝ දෙන්නෙකු එතනම පිච්චිලා මැරුණා. මිනිස්සු රැස්සලා මේ ගැන හොයනකොට භාග්‍යවතුන් වහන්සේ එළියට ඇවිල්ලා ඇහුවල මොකද මේ කියලා. කිව්වලු මේ අකුණක් ගහලා ගොන් බාන් දෙකුයි ගොවියෝ දෙන්නෙකු. එක බානකට එක ගොවියයි. දන්නවනේ. ආන හැටි. ආන මැරුණා එක්කෝ. අනේ මට ඇහුනේ නැහැ. ඔබ වහන්සේ අවදීන් දිනා. ඔව් අවදීන් හිටියේ. නිින්ද ගියේ නැහැ. නිදාගෙන හිටියේ. එහෙනම් මොකද්ද? නිරෝධ සමාවත්තියෙන් ඉන්නේ. එනම් මම අවදියෙන් ඉඳලා මට හුරුන්නේ නැහැ කොහොම. ස්වාමීන් උද්දකරාම පුත්ත කෙරේ මගේ යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒක වතුරේ ගහගෙන ගියා. ඒක හුලඟේ පා කරලා ඇරියා. ගැල් දාහමක් කරන්නද අකුණක් කියන්නේ කොච්චර හඬක්ද? එන අකුණ පුපුරද්දිත් භාග්‍යවතුන් වහන්සේට ඇහුන්නේ නැහැ කියන්නේ ඒක මොනතරම් සමා දියද්ද? සරණ ගියා. රන්වන් බෑ සලු දෙකක් පූජ කළා. එකක් භාග්‍යවතුන් වහන්සේ දාලා එකක් ආනන්දට දෙන්න අනිත් එක මට දෙන්න. ඇයි හේතු? අවුරුදු 25ක් කානසයන් සුපස්ථාන කරලා තියෙන හැබැයි ගත්ත පොරොන්දුවක් බුදුවැයම හදට ලැබෙන බුලත් නැට්ටක්වත් මට දෙන්න එපා. ඒ කියන්නේ මොකද? තමන්ගේ තනතුරේ තත්ත්වේ තියා තෑගි බෝගේ පඳුරුපාක් උඩම් බලාගෙන නෙවෙයි මම මේ සලකන්නේ. සමහර අය සලකන්නේ උපස්ථායක වෙන්න යන්නේ සල්ලි මේ දෙන දේවල් ඇපල් ගෙඩි කන්න නේද? ලැබෙන ටෙලිෆෝන් එහෙම ලැබෙනවා ඒව ගන්න. ලොකු ආදරු කෙනෙක් සරණ ගියාම ළඟට ගියාම දැන් අපිත් නායක සන්නා සිටියා. ලැබෙන ජාංගම දුරගතන ටැම් පරෝමේ ඔක්කොම උපස්ථායකගේ කබඩ් එකේ බලනකොට කබඩ් එකේ පොරවල තියෙන ඒවයි. ඒතර මේ දැන් ඉන්න උපස්ථායක උපස්ථාන කරන්නේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන දේවල් තමන් අතට ගන්නසහ තමනුත් ඒකේ යමක් කමක් කරගන්න විදේශ සංචාරය යන්න පුළුවන්. ඒවට එනයි උපස්ථායකේ කොහොම යන්නම් පැ කරන උපස්ථාන නැහැ පස්සෙන් ඔහේ යනවා. පස්සේ ආරංචිනේ නායක සයන් වහන්සේට තර්ජනය පවා කරනවා කියලා මේ උපස්ථායකයා. ඇයි මගේ නම කිව්වේ නැත්තේ කියලා අහනවලු. පින් දෙනකොට ඊට පස්සේ ඒ ලොකු සයන්නස මතක් කරලම අපේ මේ උපස්ථායක නම සෝපත් වේවා කියලා පින් දෙනවලු. يعني මරණ තර්ජන. එවැනි උපස්ථායක අතරේ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක යනවා නම් කොච්චර ශ්‍රේෂ්ඨයිද? ආනන්ද ස්වාමීන් වහන්සේ. රහත්තු නැත්තේ උපස්ථාන කරන්න ඕන නිසා. රහත් නොවෙන එක ධර්මතාවයක්. සෝතාපන්න හැබැයි අරත ධර්ම නිරුද්ධි පටිභාන සිව්පරිසිම්බිය ලාභී එම හතර දෙනා ඉඳලා තියෙන්නේ චිත්ත ගෘහපතිතුමා, උපාලි ගෘහපතිතුමා, කුච්චුත්තරව සහ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරමයි සාසනේ. සෝවාන් වෙච්ච කෙනෙකුට මේවද සිව්පරිසිම්බිය ඥාන ලබන්නේ නැහැ එම. රහතන් වහන්සේට ලැබෙන්නේ. හැබැයි මේ හතර දෙනාට විශේෂයි. උපාලි සූත්‍රය අහලා තියෙන මං කියලා තියෙන මෙහෙත් අපේ දේශනාවලත් කියවුණා විලඳ සේවෙදිත් ළඟදිත්. ඒ දේශනාවේ තියෙන එතුමා සරණ ගිල්ල ගාථා 10කින් බුදුගුණ කියනවා. බුදුගුණ වචන 100ක් තියෙනවා ඒ ගාථා 10. බුද්ධ වන්දනාවට එකතු කරගන්න සුදුසුයි. මම සරණ ගියේ මෙන්න මෙහෙම භාග්‍යවතුන් වහන්සේ නමක් කියන කාටේ කිව්වේ? නිගණ්ඨනාත පුත්‍රට. උදේ සෝවාන් වුණා,
අවස ගාථා කිව්වා. නිගණ්ඨනාථ මහතු පුදුම වුණා. කවද්ද උඹ මේ ගුණ අවුල ගත්තේ? ඒ මොකද ඥානෙ? අර්ථ ධර්ම නිරුක්ති පටිපාට. ඒක ඒ නිසා පුදුම එකයි. ඒ ඥාන හතර තියෙන කොට ගාථා හදන්න පුළුවන්. අනිත් ත්‍රිපිටක ධාරී වෙනවා එක ශ්‍රණියකින්. ඒ ධාරී ත්‍රිපිටක ධාරී වීමේ ගුණය ආනන්දසන්නතර තිබුණා. හැබැයි උන්නාසතර තිබුණා ඥාන ශක්තිය එක මොහොත එක තප්පරයක හිටිපියවර ගාථා 15000ක් මතක තියාගන්න පුළුවන්. ගාථා 15000 සාදු කියලා අපි අනුමෝදන් වෙමු. 15000 එක ගාතාවක අපේ නම් මතක හිටින්නේ නැතන 15000යි පද වශයෙන් ගත්තොත් 60000යි. දැන් පද හතරන්නේ ගාතාව 15000ක් හතර 60000යි. ආන්නේම සාවෙනාස් තමයි ආනන්ද සාවෙනාස් උන්නාසි පොරොන්දු කීපයක් ගත්ත 8ක් ගත්ත 8න් එකක් තමයි භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පූජා මට නොදෙනු මැනවේ. හැබැයි අද අන්තිම දවසනේ. අදවත් ආනන්තරුන්ට පූජාවක් දෙන්න ඕන කියලා තමයි තමන්නාට ලැබෙනා සලු දෙකෙන් එකක් අර අග්‍රපස්ථාය ගන්න හසිර පූජා කරේවා. ඒක කළගුණ සැලකීමක් එදා කරේ. අනෙත් එක තමයි මේ පුක්කුස්ස මල්ලට බුද්ධ පූජාවේ පිනත් සංඝ පූජාවේ පිනත් දෙකම රැස් කර දෙන්න. සලු දෙකම බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ බුද්ධ පූජා විතරයි. බුද්ධ පූජාවත් එකම මහත්ඵල වෙනවා සංඝ පූජාව. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝ රත්නයට අයිති සෝතාපන්න ආර ශ්‍රාවකයෙක්. එතකොට ආර්ය මහා සංඝ රත්නයටම අයිති සියලු ස්වාමීන් වහන්සේට පූජා කළා වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒ සලු වලට මොකද කළේ? එක සලුවක් ඇන්දෙව්වා, අනිත් සලුව පෙරෙව්වා. ඇන්දෙව්වා කියන්නේ අඳනේ විදිහට ඇඳා, අනිත් සලුව ඇඟේ දැවටෙව්වා, පෙරෙව්වා. එතකොට තමයි අර අඟුරු වල කියන්නේ ගිනි තියෙන අඟුරු තියෙන්නේ. ගිනි ගන්න ගමන් අඟුරු ආන්නේ වගේ පාටක් භාග්‍යවතුන් වහන්සේ කයි වීදිලා තියෙනවා ඒ සිවුර පෙරෙව්වට පස්සේ. එතන අහල් තියෙන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය අද හරීම ප්‍රභාස්වරයි. ඇයි කියලා ඇහුවම අද එහෙම තමයි ආනන්ද. ලෞතුරා බුදු වෙන දවසෙත් පිරිනිවන් පාන දවසෙත් පමණයි තථාගතයන් වහන්සේ සියලුම සමාපත්තීන්ට සමවදී. මේ දවස් දෙකේ තථාගතයන් වහන්සේගේ ලේ දාතු උපමත් පිරිසිදුයි. අතිශයින් පිරිසිදු වෙනවා. අතිශයින් පිරිසිදු වෙනවා. බුදු වෙන දවස් ශරීරයේ අතිශයින් පිරිසුදුයි ලේ දාතු. පිරිනිවන් පාන දවසෙත් අතිශයින් පිරිසුදුයි. ඒ නිසා තමයි රඟුරු පැහැති රන් රශ්මි ධාරාවක් හරි ශරීරයෙන් ඉබේටම විහිදුනේ. ඒ ප්‍රසන්න භාවයෙන් ඒ තමයි. ඒ නිසා තමයි කියන්නේ සුජාතාවක දානියක් චුන්ද කර්මාර පුත්‍රයාගේ දානියක් තමයි මේ ශාසනේ මහත් ඵලම දාන දෙක. එකක් තමයි පළවෙනි දානේ දුන්නා එදා සියලු සමාපාදින සම්වදන බුදු වෙන දවස. ඒ වගේම පිරිනිවන් පාන්නෙත් සියලුම සමාපත්තීන්ට සමවැදිලා නිසා චුන්ද කර්මාර පුත්‍රයාදී පාවානුවර සිටුවරේක් සෝතාපන්න ශ්‍රාවකේ හොඳට දැනගන්න ඕනේ. නැත්තම් පටලව ගන්නවනේ මිනිස්සු. චුන්ද කර්මාර පුත්‍රයා ගෑම කාලා පිරිනුවම් පෑවයි ඔය නොඑක් මතවාද මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒව වැරදි. එතුමා මේ හොඳ සද්ධාවන්ත ශ්‍රාවකේ. සෝතාපන්නයි කියන්නේ නිකන් රන් කරුවේ රත්තරන් බඩු හදන කෙනේ ජුවලරි සොප් අයිතිකාරේ නේද? අද කාලේ හිටිනා. ඉතින් රත්තරන් බඩු කොහමද දන්නවනේ අපි සල්ලි තියෙන කෙනෙක් කියලා. ඒත් එතුමා කරලා තියෙන රසායනික බෙහෙත් යොදලා වෛද්‍යවරු ගොඩක් ඇඳවලා හොඳ බෙහෙතක්. දැන් අසනීපෙන් ඉන්නේ. ලේ අතිසාරයනේ. ආන්න එකට තමයි මේ බෙහෙත හැදුවා කියනවා. තව කියනවා තරුණ ඌරන්ගේ මසුත් මේකට යොදාගත්තයි කියලා කියන සූකර මද්දව කියනකොට තව තියෙන අටුවාවේ ඌර ලැබපු තැන හැදිච්ච හතු කියලාත් කියනවා. ඔය අදහස් තුනම තියෙනවා. ඔය තුනම එකතු කරලා අපි ගමු භාග්‍යවතුන් වහන්සේට කැප වූ සුදුසු බෙහෙතක් තමයි හැදුවේ. මොකෝ මේකේ තියෙන ස්වභාවය ඇයි වළඳන්න එපයි අනිත් අයට? දස දහස් වසරක් කළ සියලු දෙවියෝ එකතු වුණා. අද මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම දානට අපිත් දායක වෙන්න ඕන කියලා අර දානේ හැදි ගානකොට ලිපේ තියලා දෙවිය ඇවිල්ලා තමන්ගේ දිව්‍ය ඕජාව දැම්ම හට්ටියට. දැන් අර කෑම එකේ මේ දස දහස් වසරක් කළ කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය දෙවියොන්ගේ දිව්‍ය ඕජාව තියෙන්නේ. මේක දිරවන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වාදාලේ භාග්‍යවතුන් වහන්සේ දිරවන්න පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේට රසනහර 40000ක් තියෙන දිවට සම්බන්ධයි. තල්ලැටයක් තිව්වත් තලයටයක් දිවේ තිව්වත් ඒක දවසට ප්‍රමාණවත්. ඒ තරම් ඉක්මනට ආහාර ජීර්ණය වෙනවා. ඒ නිසා රසනහර ගොඩක් තියෙන රසක්ති සග්ගි කියලා කියනවනේ. ඒක මහා පුරුෂ ලක්ෂණයක්නේ. ඒක සක්විති රජවරුන්ටත් බුදුවරුන්ටත් පමණයි පිහිටන්නේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ හැරෙන්න මේ දෙවියන් මරුන් සහිත බඹුන් සහිත ලෝක කිසිම සත්වෙක් දිරන්නේ. කෑවනම් අපවත් වෙනවා. වැළඳුවනම් අපවත්. ඒ නිසා කරුණාවෙන් කිව්ව මේක කාටවත් දෙන්න එපා, බෙදන්න එපා. යම් සූකර මාධ්‍යයක් තියෙන එක මට විතරක් බෙදන්න, අනිත් අයට අනිත් දේවල් බෙදන්න. ඉතුරු ටිකක් තියෙනවා නම් ඒක වල දාන්න එක්ක වතුරිපා කරලා යවන්න. දැන් පැහැදිලිද? මොනවා කළත් නැතත් එදාට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන එක ධර්මතාවය. ඒක වෙනස් කරන්න
පිරිනිවන් පාන හේතුවක් ඕන. නික ඒකයි සමාපත්තින් සම්බන්ධයෙන් නතර කරේ මාස තුනකට කලින්. නිතර නිතර සමවතර සම්බන්ධුන නම් රෝගයටපත් වෙනවා. ලෙඩක් නැතුව අපවත් වෙන්න බෑ. පිරිනිවන් පාන්න බෑ. නම් මොකද ලෙඩි? ලේ අතිසාර. ඉතින් ඒ රෝගේම වාග්යතුන් වහන්සේ පිරිනිවන් පාප බව සඳහන් වෙනවා. එතකොට ඒක චුන්ද කර්මාර පුත්‍රයාගේ වරද නෙවෙයි බාග අනානන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනවන් මංචකෙදීම කියනවා සුන් චුන්ද කර්මාර පුත්‍රගේ හිත සකස් කරන්න එයාට කියන්න එයාගේ දාණය සහ සුජාතාවගේ දාණය තමයි මේ ශාසනයේ මහත් ඵලම දාන දෙක කියලා. ඔබගේ දාණය වළඳලා නෙවෙයි පිරිනවන් පෑ ඔබගේ දාණය වළඳලා ඔබගේ අවසාන දාණය තමයි වැළඳුවේ මේ. ඒක සතුටු වෙන. ඒ දාණය වැළඳුව නිසා පිරිනවන් පෑව නෙමෙයි. එන අය කියන්න අපිට හේතු වුණා කවුරු නිසාද? පුක්කුස්ස මල්ල රජතුමා නිසා. පුක්කුස්ස මල්ල රජතුමා කොහේ රජ කෙනෙක්ද? විශාලා මහනුවර සමූහ ආණ්ඩුවේ 7707ක් රජවරුන්ගේ එක්කෙනෙක්. තව කතාවක් තියෙනවා ඒ 7707 එක රජ කෙනෙක් මහාන වෙච්ච කතාවක්. ඒ කතාවත් අහලා ඇති ඔබ. දුප්පබ්බච්චන් දුරබිරමං ආදී ගාථාව දේශනා කරන්න හේතුනේ ඒ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මහානලා හිටියා. මහා වනයේ හිටියේ. මහා වනයේ තියෙන විශාලා මහනුවරමයි. ඉන්නකොට දැන් මේ තරුණ සයන්නාසිට ඇහෙනව දවසක් දවස් 7ක් උත්සවේ රටේ මම මේ අර අවුරුදු උත්සවේ දැන් නටනවා ගයනවා මත්පැන් බොනවා ඌව තමයි තියෙන්නේ කාලේ මෙහෙත් එහෙමනේ මේ රතිඤ්ඤ ශබ්ද ඇහෙනවනේ සින්දු ඇහෙනවා දැන් කැලේ භාවනා කළාට සයන්නාසිට ඇහෙනවා සින්දු ආ නතීතට ගියා ඉස්සර කොහමද මං හිටියේ රජ විසෝර වට කරගෙන මම අශ්ව රතේ ගමන් කළේ රජ සලෝ පිළියන්නේ ඔටුනු පළඳගෙන හිටියා දැන් කෝ කියලා දැන් මතක් කර බලනකොට දැන් අත දිහා බැලුවා මුකුත් නැහැ සිවුරක් විතරයි තියෙන කලකිරුණා අර පරණ රජ සැප ගැන ආස හිතුණා සිවුර අතහැරලා යනවා කියලා අදිෂ්ඨානයක් ඇති වුණා ඒ වෙලාවේ දේවතාවියක් හිටියලු පින් අනුමෝදන් වෙන ඔය ගහක් උඩ ඒ දේවතාවිය අදහසක් ඇති කරාලු භාග්‍යතුන් වහන්සේට වැඳලා යන්නේ කියලා යනවනම් ඒක ඇති කරවන්න පුළුවන් තියෙන චිත්ත ශක්තියක් ඒක උන්වහන්සේ දැන් ඔය කලකිරල කොටලි වෙලා අර භාවනා ආසනේ සැතපිලා හින්නකොට ආයේ ගෙදර යනවා කියලා ඊට කලින් බුදුරජාණන්සේ බලලා යන්න ඕනේ කියලා ගිහිල්ලා අර කූටාගාර ශාලාවේ තමයි එතකොට ඉන්නේ භාග්‍යතුන් විශාලා මහනුවර වැඩියොත් එතන තමයි වැඩ ඉන්නේ ඒක තමයි සුගන්ධ කුටිය කූටාගාර ශාලාව මොකද කූටාගාර ශාලාව කියන්නේ වහල එකතු වෙච්ච තැනක් වහල තියෙන්නේ රවුමට ඒකේ කැණි මඩල එකයි ඔය විහාරවල එහෙම තියෙන්නේ ආන්න එක තියෙන කූටාගාර කියලා එවැනි ගයක් ගිහිල්ල වැඳලකෝ ස්වාමීනි මං ගෙදර යන්න හදන්නේ. ඒ මොකද? මේවා මතක් වෙන පරණ ජාති. ආන්නේ වෙලා විතරේ මාස දේශනා කළා. දුප්පබ්බච්චං දුරබිරම. මහාන වෙන එකත් දුෂ්කරයි. මහාන වෙලා ඉන්න එකත් දුෂ්කරයි. දුරා වාසාගර දුකා. ගිහි ගෙදර වාසය කිරීමත් දුකයි. දැන් මහාන වෙන එකත් දුකයිලු. ඉන්න එකත් දුකයි කියනවා. ගෙදර ඉන්න එකත් දැන් ඒතොර ඒසානතර අදහස කරන ඉන්න තැනක් නැහැ. මහාන වෙලා ඉන්නත් බැරි නම් ගෙදර ඉන්න එක දුක නම් ඉන්න බෑ කියන්නේ ඉන්න පුළුවන් ගෙදර හැබැයි දුකයි දුරාවාසා ගරා දුක ගෙදර ඉන්නකොට හම්බ වෙන කවුද අසමාන සංවාසෝ දුක්ඛෝ අසමාන සංවාසෝ නොගැලපෙන අය ඇසුරු කරන්නත් සිද්ධ වෙනවා කොහෙද ගිහි ජීවිතේදී පැවිදි ජීවිතේදී ලැබෙන ටිකක් නමුත් අපිට පුළුවන් ඈත් මෑත් වෙලා තනියෙන් හරි ඉන්න තනියෙන් හෝ ඉන්න පුළුවන්කම තියෙනවා දුරාවාසාගරා දුක දුක්ඛ අසමාන සංවාසු දුක්ඛානුපති තද්දු සසරට වැටීමත් දුක සසරත් දුක දැන් මේ දේශනාවට නම් හැමතැනම දුක ගිහි ජී පැවිදි වෙලා ඉන්න එකත් අමාරුයි ගිහි ජීවිතේ ආවත් දුකයි ආයේ සසර යන එකත් ඊට වඩා දුකයි තස්මාන චද්ද ගෝසියා දුක්ඛානුපති තෝසියා ඒ නිසා මහාන භික්ෂුව දුක විසින් ලෝබඳින්නෙක් වෙන්න එපා දුකට වැටෙන්න එපා දැන දැන අමාරුයි වැටෙන්න එපා කියලා තමයි මේ කියලා තියෙන්නේ කරුණාවෙන්. වැඩි වැඩි බණක් කියන්න ඕනේ නැහැ. ඔන්න වචන ටික ওই ටිකෙන් තමයි සෝවන්ලා තියෙන්නේ සයන්වාසේ. අපිට ඉතින් එච්චර කවට සෝවන් වෙන්නේ නැහැ. දීඝනිකායකව දැන් සෝවන් වෙන්නේ නැහැ. ඇයි? ඉන්ද්‍රිය ධර්ම මදි, බල ධර්ම මදි, පාරමී ධර්ම මදි. කොච්චර හාමුදුරු ඔළුවෙන් හිටන් කවත් අපිට කියන් තියෙන ඉච්චරයි. මේ මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නේ මොකද? ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු මදි. වා ඉන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධා. සිහිය. සමාධි වීරිය ප්‍රඥා ශ්‍රද්ධාව තියෙනවා නම් අද මේවා පිරෙන්න එපෑ සිල්ලැත්තුන්ගේ මොකද උනේ සිල්ලැත්තන්ට 150 30ට බැස්සේ අය කොරෝනා
වෛරසය කොරෝන ජයගත්ත සීලේ පැරදුනා. අපිට සංකල්පයක් ආව නම් කොරෝන හැදිලා මැරුණත් මං සිල් ගන්නවා කියලා එයා ජයගත්තද නැද්ද? අනිත් මේ හැදෙන්නේ නැහැ මොකෝ හම්බන්තොට නැහනේ වෛරසය. ඇයි බය වෙන්නේ? කොළඹයි බය වුණාට කමක් නැහැ කොළඹ හැමතැනම දැන් තියෙනවා. කොහොමාරි කමක් නැහැ මිනිස්සුන්ට ඉතින් නේද හේතුවක් ආපු ගමන් ඕක බදලා ගන්නවනේ නේද? අර කොඳුරු කීයක්ද කියන හත් අට්ටුවත් මට මතක නැහැ හරියට. දෙයක් කරන්න ඕන නැති වුණාම ඕන තරම් හේතු එහෙම එන එක ඉතින් ගෙදර කම්මැලිකම ඉන්න බලාපොරොත්තු වෙන අයට ආයෙ ඉතින් ඉබ්බ දියේ දැම්මා වගේ. කොරෝනානේ අපි යන්නේ නැහැ දැන්. දැන් සිල් ගන්න ඕනෙත් නැහැ. ඒක හේතුවක් වුණා මේ සීලයෙන් බැහැර වෙන්න. දැන් අද ඉතින් ඈනුන් ඇර ඇර ගෙදර ඇති. නේද? එතකොට තේරෙනවා කුසල සමාදානය කෙරෙහි ලංකාවාසී ලෝකවාසී ජනතාවගේ වීරිය අඩුයි. වැඩි දඩුද? අඩුයි. දාන පූජාව කෙරෙහි ඡන්දය අඩුයි. ඊයර යාපුවට මම මතක් කළේ ඔය සතුටු නෑල සද්ධාවන්තයෝ. ඒක න්‍යාය. වෙන අමාරුවක් තිබිලා මේ සල්ලි ගෙතන් කරන් දුර ඉඳන් එන්නේ. බඩු වරන් එන්නේ. නේද? කාල බිල ඉන්න පුළුවන්. දෙන්නේ ඇයි? පින ගැන ශ්‍රද්ධාව තියෙනවා. ආනිසංස ගැන විශ්වාසය තියෙනවා. ලැබෙනවා කියලා දන්නවා මේකේ විපාක. ඒක නිසා නෙන්නේ. නැත්නම් අපිට දෙන්න කියලා එනවා විතර නෙවෙයි. අපි නිසා නෙවෙයිනේ තමනු සසර ගමනින් එතර වෙන්න කුසල් රැස් කරන්න ඕන කියන විශ්වාසය නිසා මේ සසර දුකයි කියන විශ්වාසය නිසා තමයි ජනතාව දන් දෙන්නේ. සිල් සමාදන් වෙන්න එන්නේ භාවනා කරන්න හිතන්නේ. ස්වාමීන් වහන්සේලා මේ මහාන වෙලා ඉන්නේ. නැත්නම් අපි ඉන්න වැඩේ බොරු වැඩක්. නිවන් දකින්න ලැබෙන්නේ නැත්තම් මේකෙන් සුගතියට යන්නේ නැත්තම් හිත සංසිඳෙන්නේ නැත්තම් මොකට මේ මහාන වුනේ? ආ නේව ලැබෙන නිසා තමයි පැවිදි වෙන්නේ. ඉසකෙස් බාල රැවුල් බාල ඉන්නේ ඒකයි. හැබැයි ඒක නම් ටික අමාරුයි. දවස් 3 4කට සැරයක් මේක බාන්න ඕන. එහෙම නැති වුණොත් බමුණෙක් වගේ වෙනවා ටික දවසක් යනකොට. එතකොට මේ දායකයෝ පැහැදෙන්නේ නෑ. පැහැදෙන්නේ අර හඳ වගේ තියෙනකොට මූණ. රැවුල වැවෙනවට කැමති? කැමති නෑ. දායකයෝ කියන යහා මුදුරු කොණ්ඩේ වවන් ඉන්නවා. රැවුල වවන් ඉන්නවා. එතකොට උකටලි වෙලක් දන්නේ කලකිරලද? සමහර අය මහානකමේ කලකිරුණම ලක්ෂණයක් තමයි රැවුලයි කොණ්ඩේ වැවෙනවා. ඒ වැවෙන එක එකම ස්වභාවයක් තියෙනවා. මොකද වැවෙන්නේ කොණ්ඩේ වවන්නත් හේතුවක් තියෙනවනේ. දැන් යනකොට කොණ්ඩේ තියෙන්න ඉපෙ. ඒ ගෙදර යනවනම්. සමහර පන්සල් වලට ගියා අපිට පේනවා ආමදෝරංග රැවුල නැහැ කොණ්ඩේ විතරක් තියෙනවා. ඒක දන්නව දන්නේ මං කියන්නේ ප්‍රසිද්ධ වේදිකා හොඳ නැහැ නේ ඔය කියලා දෙන්නේ. අපේ අයිටමනේ පහර වදින්. අපේම කණ්ඩායම කට්ටිය. කොහේ හිටියද? අන්න ඒකයි. කොණ්ඩේ වැවුවට පස්සේ ආමදුරු අඳුර ගන්න බෑනේ. වලස්තොප්පියෝ කියලා අපි කියන්නේ. හැබැයි රැවුල බානෝනේ. විනේ තියෙනවා රැවුල විතරක් බාන තහනම්. කොණ්ඩේ බානවනම් කොණ්ඩෙත් රැවුලත් දෙකම. රැවුල බානවනම් කොණ්ඩෙත් බාන්න ඕන. දැන් කොණ්ඩේ කියන්නේ සරසන ආභරණයක්නේ. පිරිමිට පිරිමි කෙනාටත් ආභරණයක්, ස්ත්‍රියටත් ආභරණයක්. කොණ්ඩේ දිගට වවා ගත්තම ගෑනු ළමයට ලස්සනයි කියනවා. පිරිමි කෙනෙක් වවා ගත්තම එයා ගෑනු ළමෙක් වගේ පේනවා. එහෙම පේනවා. ඒ සංගීත කණ්ඩායම් වල එහෙම හරියට වවන් ඉන්නවනේ. හැබැයි පස්සෙන් දැක්කොත් රැවටෙනවා. ඉංගසුඟක් තිබුණොත් හොඳටම රැවටෙනවා. කියන්න බෑ. ඒ වගේ තියෙන අයත් ඉන්නවා. එතකොට මේ පිරිමියෙන්ද ගෑණියෙන්ද හොයාගන්න බෑ. පැහැදිලිද? ඒ කොටුව පැත්තට ගියාම ඕන තරම් ඉන්නවා. නංගි මල්ලිලා. يعني ගෑනු කියලාද හොයාගන්න බෑ, පිරිමි කියලා හොයාගන්න බෑ. මෙහෙම ඇඟටත් ගහනවා. ඉතින් රෑට කොටුව යනවනම් හරි පරිස්සමෙන් යන්න ඕන. ගෑනු අයට නෙමෙයි මේ පිරිමි ගෑනුන්ටත් අහු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒකෙන් මොකද්ද කිව්වේ? මොකක් ගැනද අපි කිව්වේ? කොණ්ඩේ ගැනද? ආස්වාමීන් වහන්සේ කලකිරෙන්න හේතුවනේ. දැන් කලකිරෙන්න ඕනේ මොනව ගැනද? මේ දුක ගැන. එතකොට මේ විදියට යනකොට දිගින් දිගට සසර ගමනට වැටෙනවා කියන්නේ මහා දුකක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. එහෙනම් පැවිදි වෙලා ඉන්නේ මොකද කියලා මම මේ කිව්වේනේ. කොණ්ඩේ නෑ කිව්ව රැවුල නෑ කිව්වා. තියෙන්නේ මොකද්ද? සිවුර විතරයි. දැන් මේ සිවුර පුරවගෙන අපි ඉන්නේ ඇයි? ලෝකෙ ණයගත්තු නිසාවත්. මම විතරක් නෙවෙයි සියලු ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඇයි? ණය වෙලාද? කන නැතුවද? නෑ. බහුතරයක් නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්නේ. බය නැතුව කියන්න පුළුවන් ආරණ්‍ය වාසී ගොඩක් ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අය තමයි ඉන්නේ.
අපිට ප්‍රකරණයක් තුනට සමහර තරුණ සොයනසල ඉන්න කැලෙන් කැලේට යනවා. එක තැනක ඉන්නේ. පාත්‍රයේ සිවුර විතරයි යනවා ඇවිදගෙන යනවා. කුඩේ තියෙන ඒක අරගෙන යනවා. අපිට බස් වල යනකොට හම්බ වෙන හිටපු ගා අපේ ඔය කල්යාණ මිත්‍ර සොයනසල ඉතින් කී කොහෙද ඉන්නේ කොහොම එක තැනක් නැහැ. සැරිසරා වඩිනවා. එහෙම උතුම් පිරිසක් අපේ රටේ තාම ඒ නිසා තමයි මෙහෙම හරි සාසනේ තාමත් බේරිලා තියෙන. නැත්තම් පාංශුකලට වඩිනවා, පිරිතට වඩිනවා, සාංගික දානට වඩිනවා. ඔය ටික කරලා දුන්න විතරක් සාසනේ රැකෙන්නේ නෑ. ඒව චාරිත්‍ර විදිව කරන්න ඕනේ නෑ, නැත්තේ නෑ. නමුත් ඒකෙන් රැකෙන්නේ නෑ. රැකෙන්නේ මොකෙන්ද? සීල සමාධි ප්‍රඥා ගුණ පිරිමෙන ආනිසංස දැනගෙන අපි සිල්වත් වෙන්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕනේ, දන් දෙන්න ඕනේ. එතකොට තමයි දෙන්න හිතෙන්නේ. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණා වෙන්නේ එහෙම කෙනෙක්ට. සීය වැඩුණොත් තමයි අර සීය පවත්වන්න පුළුවන්. දැන් මං කෝ දාහනේ වන්දනකොට සීයෙන් වැළඳුවද? ඔව්. කතා කර කර වැළඳුවේ නෑ, සීයෙන් වැළඳුවා. අනනෝ දැක්කද? කවුද ඇනුවේ? සත්‍ය පුද්ගලයන් නෙවෙයි, අතක් ඇනුවා නේද? අපගේ නාම රූප දෙකක් තමයි ඇනුව. හපනෝ දැක්කද? මොනවද හැපුවේ? බත්. දත් ඇන්දෙන් හැපුවා නේ. උඩ දත් ඇන්ද මොල්ගස්, යට දත් ඇන්ද වංගෙඩි. කිස කරනවායි. හොඳයි. එහෙනම් ඔන්න සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය වඩන්න තමයි අපි කියන්නේ සතිපට්ඨානේ වඩන්න කියලා. සමාධි ඉන්ද්‍රිය වැඩුණායි කියන්නේ ධානාදී වැඩනවා නම් හිතක අන්න සමාධි ඉන්ද්‍රිය වැඩිලා. කුසල් කිරීමේ වීරිය තමයි විරිය ඉන්ද්‍රිය. ධර්මය ගැන අවබෝධය තමයි ප්‍රඥා. ලෝක උපරිම තත්ත්වයට විදර්ශනා ඥානවලදී ප්‍රඥා. නැත්නම් තාම දියුණු කරන්න ඕනේ මදි. ශ්‍රද්ධාවත් ඕනේ තව දුරටත් දියුණු කරන්න, විරියත් ඕන, සිහියත් ඕන, සමාධියත් ඕන, ප්‍රඥාවත් ඕන. ඔය ටික දියුණු වුණා නම් අද අපිට නිවන් දකින්න අවස්ථාව ලැබෙනවා. තාම නැත්නම් කො තාම දියුණු අරසන සෝවාන්ුනේ කොහොමද? අර පද හතර අහලා ඒවා දියුණු කරන් අපි වගේ අසරේ ආවා. රජත් වුණා, රජ වෙලා, රජක මතතල මහානත් වෙලා ගෙදර යන්න ඔන්න මෙන්න ඉන්නකොට වනපදයක් අහලා සෝතාපන්න. දැන් ආයි ගියාද රජකම ගන්න? දැන් ගියේ නැහැ. දැන් යන්නේ නැහැ. ඇයි? සෝතාපන්න කෙනා වෙනස් වෙන්නේ නැහැ. එයා නිවන් මගම යනවා. ආන්න බලන්න. ඒ කිව්වෙත් ලිච්ඡවී රජ කුමාරයෙක් ගැන. මේ කියන ලිච්ඡවී නුවර එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙනකොට දිව්‍ය ලෝකෙ වගේ සමෘද්ධයි. මේ දෙයින් අඩුවයි කියලා කියන්න බෑ. කන බොන සද්ද, අස්වැයන්ගේ සද්ද, ඇතුන්ගේ නාද කියන දසවිධ නාදයෙන් නාද වුණා කියනවා. ඔය කේතුමතියත් එහෙමනේ අනාගතේ. දසවිධ සද්ද ඇහෙනකොට බෙර සද්ද, ගීත නාදනේ, ස්ත්‍රී ශබ්ද, පුරුෂ ශබ්ද, දරුවන්ගේ ශබ්ද. ශබ්ද 10ක් තියෙනවා. ඒ 10න් පිරෙනවයි කියන්නේ එතන ප්‍රීතිමත්, සැපවත්. සද්ද නිසා නේ නා සද්ද දාන්න බැරි කියන ලබිට. නෑ, ඒ සද්ද තියෙනවා කියන්නේ සශ්‍රීකයි. නගරය සශ්‍රීකයි. දිව්‍ය පුරයක් වගේ දිවිච මේ නගරෙට අවුරුදු 3ක් වහින් නැති වුණා. අන්න සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය ප්‍රකට වුණා. අවුරුදු 3ක් එක දිගට වහින්නේ නැහැ කියන්නේ ජලය නැහැ. ජලය නැහැ කියන්නේ කුඹුරු පාළු වුණා. තිබිච්ච හාල් වලින් කාලා හිටිය අවුරුදු 3ක්. දැන් හාලුත් ඉවරයි. මුලින්ම ආවේ දුර්භික්ෂ බය විශාලාවට. යම් කිසි විපාකයක් වෙන්නේ නැති. ඒක කියලා නැහැ කොහොමද? නමුත් සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවය පෙන්වමින් අර දිව්‍ය පුරයක් වගේ තිබිච්ච මේ නගරයේ ගම් പ്രേත ලෝකෙ වගේ වුණා. රාජධානි රජවරුන්ට මොකුත් අහේනියක් නැහැ. හැබැයි ගම්වැසියෝ, රටවැසියෝ විපතට වැටුණා. ඇයි? මොන වුණ රජවරුන්ට කන්න තියෙනවනේ ඕන රටක. මෙහෙත් එහෙමනේ නේ. ඒ නිසා වැඩිය දඟලන්නේ නැහැ රජවරු. ඇයි? මිනිස්සු කෑවත් එකයි, නැත්තත් එක අපි කාලානේ ඉන්නේ. ඒතකොට ඒ වගේ අය රජවරු කියන්න බෑ. ජනේ රංජතිති රාජා. ජනයා සතු ධාර්මිකව සතුරු කරන බැවින් රජ කියලා කියනවා. දැන් රජ නෙවෙයි අධිපති. ඒකයි ජනාධිපති කියලා දාපේක හොඳ නම. ජනයාගේ අධිපති ඉදරනේ. අධිපති වෙනවා, අධිපති සැප විඳ ගන්නවා, පස්සේ ටිකක් කාල යනකොට සැප වැඩි වෙනකොට දුක අමතේ. ඕන රජෙක් ආපු ගමන් ඉතින් හරි ස්පිරිට්. හැබැයි ටිකක් කාල යනකොට අර තියෙන ට්‍රැක් එකට එයත් වැටෙනවා. දැන් ඉතින් සක්විති රජ කෙනෙක් ආවම මිසක් මේ රට ගොඩ ගන්න බෑ. මොකද සක්විති රජතුමා කොහොමත් හොරකම් කරන්නේ නැහැනේ. පංචශීලය රකින්නවනේ. ඉතින් වැඩේ තියෙන්නේ මේ වගේ අඩු ආවශ්‍යයක සක්විති රජ කෙනෙක්ව පහළ වෙන්නේ. ඒ පහළ වුණත් ඒත් පගව ගන්න පුරුදු වෙනවා. සක්විතිකම නැති වෙනවා ඊට පස්සේ. ඒක නිසා තමයි පහළ නොවෙන්නේ. දැන් සුදුසු නැහැ.
මිනිස්සු ධාර්මික නෑ දැන් පන්සිල්ලා කියනකෝ රජතුමාට ගහයි. එහෙනම් 15 වෙන අවුරුදු 18 වැඩි කාලේ කවුද? සක්විති රජවරු. එතකොට දඬමගුරු ආවිද මුකුත් අවශ්‍ය වෙන්නේ නෑ. පාතාලේ ඕන වෙන්නේ නෑ. තුවක්කු ඕන වෙන්නේ නෑ. වචනේ බලයෙන් රජතුමා ලෝකෙම යටත් කරගන්න. මොකක්ද අනුශාසන? සතුන් නොමරිය යුතුයි, සොරකම් නොකළ යුතුයි, කාමීච්ඡාචාරය නොකළ යුතුයි, බොරු නොකිය යුතුයි, සුරාපානය. ඔන්න බණ. කවුද කියන්නේ? සක්දේව රජතුමා. සක්විති රජතුමා. ආදාහණය කළ ධාතු නිදන් කරන්න හතර දෙනෙක් සුදුසුයි කියන විදේශනාවේදී කියනවා බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාගේ සහාරයන් වහන්සේලා කියමුකෝ. හතරෙනි කෙනා කවුද? සක්විති රජු. මරුණම ඒ ආදාහණය කළ භස්මාවශේෂර නගරේ චෛත්‍යයක් හදනවා. සුදුසුයි. වඳින මිනිස්සු අපේ රජුනේ කියලා වඳින්නේ. ඇයි වඳින්න සුදුසුයි? දැන් එහෙම රජවරු නැහැ. එහෙනම් සක්විති රාජ්‍ය ලැබුවා කියන්නේ වන්දනාවටත් සුදුසුයි. ඇයි? රට ධාර්මිකව පාලනය කර යන්නේ සුගති. පන්සිල් රැක් අපේ බෝසතාණන්සේ හත් පාරක් එකම තැන සක්විති රජ වෙච්ච බව සඳහන් වෙනවා. කොහෙද? මහා සුදස්සන ජාතකේ මහා සුදස්සන සූත්‍රය දීඝනිකාය තියෙනවා. ඒ දේශනාව කළා තියෙන්නේ පිරිනිවන් මංචකේ. පුදුමයි. මෙච්චර දිග දේශනාවක් පිරිනිවන් පාන්න සැතපිලා සැතපීනගෙන දේශනා කළා තියෙනවා. දිගයි. දීඝනිකාය. මුළු සක්විති සැපේ ගැනම තියෙනවා. සුභද්‍රා දේවිය ගැනත් තියෙනවා. කවුද? යසෝදරා. ගිහින් ආරාධනා කරන ස්වාමීනි මාළිගා 84,000ක් තියෙනවා. ඔබ වහන්සේ ඒව ගැන ඇලුම් කරා. දැන් මේ දන්නව මැරෙන්න යන්නේ කියලා. දේවිය කැමති නැන්නේ මැරෙන්නට. එයා කියනවා ඇලුම් කරන් මැරෙන්න. බිසෝරු 84,000ක් ඉන්නවා. මේ 84,000 ඇලුම් කරන්න. දරුවෝ 1000ක් ඉන්නවා. දරුවෝ 1000 ගැන හිතන්න. යාන 84,000ක් තියෙනවා. ඒ ගැන හිත. ඇතුම් 84,000ක් ඉන්නවා. අස්සයෝ 84,000ක් ඉන්නවා. ඒ ගැන හිතන්න. ඇඳවල් 84,000ක් තියෙනවා. 84,000ම සතපු නැ නැ එක ඇඳයි. දැන් ওই පිරිනිවන් මංචකයේ තියෙන තැනමයි උන්වහන්සේ එදා සතපිලා ඉඳලා තියෙන්නේ. වාසි කියනවා දේවිය මෙච්චර කල් මට කැමති දේවල් කතා කරලා ඇයි ආ දමනාප දෙයක් මේ කියන්නේ? ඇයි මැරෙන ලං වෙච්ච කෙනට ඇයි ඇලෙන්න කියන්නේ? ඒක නෙමෙයි කියන්නේ. දැන් මෙහෙම කියන්නේ කොහොමද? මේ 84,000ක් මාළිගා වැඩක් නැහැ රජතුමනි. ඔක්කොම අනිත්‍යයි. ඇලෙන්න එපා. නොඇලීම මරණයට යන. විසෝවරු වැඩක් නැහැ. වෙනස් වෙනවා. අනිත්‍ය වෙනවා. ඇලෙන්න එපා. දරුවෝ වැඩක් නැහැ. ඇලෙන්න එපා. මාළිගා වැඩක් නැහැ. යානා එහෙම කියන්න කොහොම දේවිය ටිකක් අඬලා ආයේ ආ ඒ විදියටම කිව්වා. ඊට පස්සේ එතුමා ස්වර්ගස්ථ වුණා කියන ආනන්ද මේ හත්වෙනි පාර. හය පාරක් මෙතන මම සක්විති රජ වෙලා ආදාහණය වුණා. නැත්නම් මරණයට පත් වුණා මේ මංචකයෙන්. අද මේක හත්වෙනි පාර. මෙතනින් පස්සේ ආයි මම මැරෙන්නේ නැහැ. මේක අන්තිම මරණ. ආයි මෙතන ශාරීරිය දාන්නේ නැහැ. ඒ සිංහනාදයක් කළේ. ඒවං ආනන්ද සබ්බේ සංඛාරා අනිච්චා අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මින උපච්චිත්වා නිරුච්ඡanti තේ සංූප සමසුගම කොමණ්ණිකම් වේගෙන් කිව්වේ. කවුරුත් අහලා තියෙන සහ අහන්න බය නිසා. ඇයි බය? මේක ඇහෙන්නේ මලගෙදර නිසා. හැබැයි මේවා තියෙන්නේ කොහෙද? මහා සුදස්සන සූත්‍රෙත් තියෙනවා. මේක සක්දේව රජතුමා නිරන්තරයෙන් කියපු ගාතාවක් සහ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන ඉතුරු වෙච්ච ගාතාවක් මේකමයි. දහම්සර රජතුමාට කියලා දුන්නේ සක්දේව රජතුමා මෙන්න මේ ගාථා. අනිච්චාවත සංඛාරා ඒකාන්තයෙන් සියලුම හේතුන්ගෙන් හටගත්තු දේවල් වෙනස් වෙනවා. අනිත්‍යයි. උප්පාදවය ධම්මිනෝ ඉපදිලා වෙනස් වෙලා යනවා. උප්පාජිත්ත අනිරුච්ඡanti ඉපද මැරෙනවා. මේකෙන් නිදහස් වීම සැපයි. තේ සංඝූප සමෝසෝ. ඉපදෙන මැරෙන එකෙන් නිදහස් වීම සැපයි. එහෙනම් පිරිනවන් පෑවට පස්සේ සක්දේව රජතුමා ඇවිල්ලා කියන්නේ තෝ ගාථා. ඒ නිදහස් වුණානේ. දුක් වෙන කාරණයක් නෑ. නිදහස් වුණා. ආයි කොහෙවත් නෑ. අවසන්. ශරීරය තියෙනවා. ඔය භාග්‍යවතුන් වහන්සේගේ හිත කොහෙවත් නෑ. ශරීරය කුණු වෙන්නේ නෑ. ශරීරය තියාගන්න පුළුවන් ඕන තරම් කල්. හැබැයි තියාගත් දවස් 7යි. අතෙන් ආදාහණේ කළේ අදිෂ්ඨාන බල. නිකන් ශරීර නෙවෙයි අදිෂ්ඨාන කරපු ඒවා. කොච්චර අදිෂ්ඨාන කරලා තියෙන්නේ නැද්ද? දන්නේ. ප්‍රධාන අධිෂ්ඨාන පහක් තිබුණා කියලා ලංකාව ගැන විතර. අනෙත් ඒවා ශ්‍රී ශරීරය ගැන ආදාහණය වීම ගැන. අපි දන්න බුදු සිරුර ආදාහණය වුන්නේ නැහැ කියලා මුලින්. හේතුව කාශ්‍යප රහතන් වහන්සේ වැඩම කරනතුරු දෙවියෝ අවස්ථාව දුන්නේ නැහැ ගිනි තියන්න. පස්සේ ස්වාමීන් වහන්සේ මේ නලලා තියලා සිරිපතුල වන්දනා කරලා අවසන් වුණාට පස්සේ තමයි ඉබේම ශරීරය ඇතුළට ගිහිල්ලා ඉබේම ගිනි
දැල්ුණා. දෙවෙන්නා වූ ශරීරයේ සිවිය සම කෙස් ආදිය දැවුණා. ඇට දැවුණ දැවිලා ඉතුරු වුණා. අලුුණේ නෑ. කොහොම ඉතුරු වුණේ? රවුම් රවුම්. මොන රවුම්ද? මොන පාටද? දන්නවද පාට? මුතුවන් ධාතු තිබුණා. ඒව තමයි විශාල ප්‍රමාණ ධාතු. ඒ කියන්නේ මුම් පියලි තරම්. සුණුසහල් තරම් ධාතු ස්වර්ණ වර්ණයි. කුඩා ධාතුන් වහන්සේලා අලු පාටයි නැත්නම් කළු පාටයි. ඔන්න ඔක තමයි තත්ත්වය. ඒකේ ප්‍රමාණය අබස අබෑට තරම්. දැන් අපේ ධාතු චෛත්‍ය තුන අබෑට තරමේ කළු පාට ධාතුන් වල ගොඩක් තියෙනවා. 110ක් වැඩ ඉන්නේ ඒකයි. ඒතට ලොකු ඉඩක් ගිහින් නැහැ. පොඩි ඉඩක තමයි වැඩ ඉන්නේ. ඒතර මේ බෙදුණේයි මෙච්චර පොඩියට. බොහෝ දෙනෙකුට වන්දනා කිරීමේ පහසුවට. බොහෝ කල් වැඩ හිටියේ නැති නිසාත් මිනිස්සුන්ගේ ආවිසත් කෙටි නිසා හැමෝටම වැඳපු දා ගන්න බෙදෙන්න ඕන නිසා තමයි ධාතු බෙදුනේ. එතකොට විශාල ධාතුන් වහන්සේලා දන්නවද? අකු ධාතුන් වහන්සේලා දෙනම. කො අකු ධාතු කොහෙද තියෙන්නේ? හක්කෙද? නෑ, මෙන්න මේ ඇටේට කියන අකු ධාතු. අකු ඇටේ. බෙල්ලේ ඉඳන් උර හිසට තියෙන ඇටේ. ඒකේ දෙකක් තියෙනවා. වම් එකයි දකුණු එකයි. මේ බෙල්ලට කියන ග්‍රීවා ධාතු. බෙල්ලේ ඇටේ හැමම තියෙනවා. නලල් තලයේ ලලාට ධාතු. දළදා වහන්සේලා සතර නමයි. මේ දත් හතර ඇති උල්ලත් දැක්කයි. හරි, උල් දත් හතර තමයි තියෙන්නේ. මේ නුවර ගිහින් බලලා තියද දළදාව දැකලා නැද්ද? අර කොපුවක දාලා තියෙනවා. මේ දිග දතක් තියෙනවා. ගොඩක් ටිකක් ලොකුයි අපේ දත් වලට. මෙච්චරද ලොකුයි මෙන්න මේ ගන්න. ඒ විදිහම තියෙනවා. මන්නම් දැකලා තියෙනවා. අවුරුදු හතරකට පාරයක් පෙන්නනවා. එළියට වඩම්මල පෙන්නනවා. වීදුරු කරඬුවක දාලා මේ දුරින්නම් බලන්න පුළුවන්. වඩම්මන වැඩම්ම ප්‍රශ්නේ මේක අර වහිනවා. ඒ නිසා තමයි නිතර වඩම්මන්නේ. අනිත් නිතර පෙන්නන්නේ අගේ කුණ නැනේ මිනිසුන්ට. ඒ නිසා ඒකයි මේ ධාතු හංගන් ඉන්නේ ඒකයි. ඒක තරහට නෙවෙයි. ඕක දැන් වැඩන් බලන් නිකන් දිව්වද එළියක මොකද වෙන්නේ කියලා ගණන් ගන්නෑ. සිරිපාද විමති මොනනම් ගණන් ගන්නෑ. අය ඉතින් ඕනෙලක බලන්න පුළුවන්. ඒක තමයි කාලයක් දාගෙන නගින්නේ ඒක නිකන් දෙ. අග්ගල කණ්ඩෝන් කිය කියනවා ඉතින්. ඇයි ඩෝංග ගයන්නේ? දුර යන්න එපයි. උස යන්න එපයි. අගේද නැද දැන්? අගේ එහෙනම් අඩු වෙන තරමට තමයි අගේ. දුර්ලභ වෙන තරමට තමයි අගේ. සුලබුණොත් ඒකනේ මැණික් මැණික් වටින්නේ ගල් වටින්නේ නැත්තේ. ගල් සුලබයි. මැණික් දුර්ලභයි. දැන් ගල් ගන්නට මැණික් තිබුණා නම් දාන ගෙවල් වලටත් ගිහිල්ලා මේ මැණික් මලුවට මිදුල දානවනේ වැලි වගේ. එතකොට මැණික් වටින්නේ ගල් වටිනවා. ඒයි ගල් නැහැනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගල් වැඩි මැණික් අඩු. ඒ රත්තරන් වටින්නේ අඩු නිසා. ඇයි ධර්මයේ වටින්නේ? දුර්ලභ නිසා. හැමදාම නැති නිසා. ඇයි බුදුරජාණන් වහන්සේල වටින්නේ? හැමදාම පහළ වෙන්නේ නැති නිසා. එහෙනම් ධාතුන් වහන්සේත් වටිනවා හංගල තියෙනක. විශේෂ දවසකට පින්කම් දවසකට විතරක් එළියට ගත්තම ඇති. නැත්නම් හැමදාම තිබුණොත් ගණන් ගන්නෙම නැහැ. ඒක වෙනව අනිවාර්යයි. සා දළදා වහන්සේ වඩම් වන්නේ අවුරුදු 4කට සැරයක්. ඉතින් එවැනි වෙලාවක යන්න යන්න කම්මැලි. මොකද මේ කිලෝමීටර් ගාන පොලිමේ ඉන්නවා. එන්න වෙනවා. දිගට ඉන්න ඕන. අපි මොකද ක්ලේසිය වැඳගත්තේ? පැවිදි වෙච්ච නිසා අපිට දෙනවා ඉක්මනට. පොලිමේ ඉන්න ඕනේ නැහැ. අපි කෙලින්ම යනවා ඇතුළට. VIP. ඇයි VIP උනේ? අතහැරපු නිසා නේ. ඒක නිසා වටිනකමක් තියෙන. නැත්නම් අපි දැක්කා මේ වැව රවුමෙම පොලිමේ ඉන්න මිනිස්සු දවස් ගණන් පොලිමේ හිටියා. කන්න දෙනවා එතෙන්ටම දන්සල් වලින්. අනේ හිටගෙන ඉන්නවා ඉතින්. ඇයි ඒ? දළදා වහන්සේ වැඳ ගන්න තියෙන ශ්‍රද්ධා. නැත්නම් ඉදීද? ශ්‍රද්ධා නැති අය උතන පොලිමේ ඉන්නේ නැහැ. ඒකනේ එන්නේ නැත්තේ. ගෙදර ඉන්නේ. පොලිමේ ඉන්න බැරි නිසා. ඔන්න දළදා වහන්සේගේ අපූර්ව. එහෙනම් ඒ වගේ දන්ත දාසන කීනමක් වැඩි ඉන්න ලෝකේ හතර නමයි. ඊතර දට්ටිකෝ අනෙකුත් සක්වල දෙවියෝ අරගෙන ගියා. ආදාහණය වෙන්න කලින් අරගෙන ගිහින් තියෙන. ලෝම රූප ලෝම ගස් ඔක්කොම ගලවන් ගියා. කවුද? දස දහස් සක්වල ඒ සක්වලින් ආපු දෙවියෝ අරන් ගියා. ඒ වඳින්. කෙස් ගස් ගලවගෙන ගියා. ඊතර ටික තමයි ආදාහණය වුනේ.
ඒක දන්නේ නැහැනේ කලින්නේ. ආන වෙනසක් වලවල අරන් ගියා. දෙවි ලෝකවලට තමයි අරන් ගියේ. සක්දෙව් රජවරු අරගෙන ගියා. එතකොට දන්ත ධාතුන් වහන්සේලාගේ විස්තරය මෙහෙම තියෙනවා. ඒකා දාඨා තිදසපුරේ. ඒකා නාගපුරේ අහු. එතකොට එක දළදාවක් තවතිසහයට ඉන්නවා. එක දළදාවක් නාගලෝකේ. ඒකා ගන්ධාර විසේ ඒකාසි පුන සීහලේ. ලංකාවට එක දළදාවක් ලැබිලා තිබිලා තියෙන ඒ කාලේ ඔය ගාථා හදපු කාලේ. ඒ තමයි ඔය සෝමාවතී වැඩ ඉන්න ධාතුන් ගන්ධාර විසේ ගාන්ධාර දේශයේ තිබුණ දළදා වංශය තමයි අපිට අශෝකමාලානේ. කවුද කෙනා? දන්ත කුමාරය හේමමාලා. අශෝකමාලානේ හේමමාලයි. කුමාරිකාවයි ඔළුවේ හංගගෙන ආව කියන. දැන් ඒක නිසානේ කාන්තාව කෑ ගහන්නේ. අපේ ජාතිය කෙනෙක්ට ගේන්න හොඳ නම් ඒ අපිට වඳින්න යන්න හොඳ නැත්තේ. ඔය ප්‍රශ්නේ තියෙන තැන් දෙක. එකක් තමයි අනුරාධපුරේ ජයශ්‍රී මා බෝමලුවේ, අනිත් එක තියෙන්නේ දළදා. ඔය දෙකේම වඩම්මං ඇවිත් තියෙන්නේ ස්ත්‍රී පාර්ශවයෙන්, විශේෂයෙන් සංගමිත්තා තෙරණිය ස්ත්‍රී වුණාට රහත් තෙරණියා. ඒ නිසා කිලි නෑ කොහොමත්, කිලි පිලි නෑ. ඉතින් උපාසිකා උරණ වෙන්නවා තමන් කිලි කියලා දන්නවනම්. කිලි දවස් කීපයක් තියෙනවනේ, හතර පහ කාන්තාවන්. ඒ දවස්වල බෝමලු ඇතුළට යන්න තහනම් එච්චරයි. ඉතින් හාමුදුරුවන්ට කිලිද කියලා අහා ඉන්න බෑනේ. ඒක නිසා ඒ නිසා තමයි ගේට්ටුවක් දාලා ඔක වහලා තියෙන්නේ. උඹලා යන්න එපා. ඒ තමන් දන්නන වැඩේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට කැපනම් මේ දවස් යන්න, මේ බෝ මුලට ගියට ප්‍රශ්නයක් නැහැ. ඒක වරද ගන්න එපා. තහනම නැහැ. තියෙන්නේ අර තියෙන ප්‍රශ්න නිසා තමයි යන්න එපයි කියලා. එහෙම හරි තියෙන්නේ නැත. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න යන්න. ඉතින් යන්න දෙන්න ඕනේ. යන්න දෙන්නේ නැහැ. උඩ මළුවට යන්න දෙන්නේ නැහැ. අවසර ගන්න ඕනේ. විශේෂ අවසරයක් ගන්න ඕනේ. එතකොට යන්න පුළුවන්. මම යන්න උත්සාහ කළා නැහැ. අපේ මේ සද්දා ලෝක සන්නදේ ගිහින් තියෙනවා කීප වාර. උන්නාසින් කතා කරලා යාළු කරගෙන ගිහින් තියෙනවා. ඉන්න හාමුදුරුවෝ යාළු කරගත්ත යන්න පුළුවන්. මම උත්සාහ කළේ නැහැ. මොකද මට වඳින්න පුළුවන් මේ දුර ඉඳන් උනත්. ඒක නිසා මම හැදුවේ නැහැ. ළඟට යන ලැබෙනවා අතිරේක ලාභයක්. හැබැයි දුර ඉඳන් වඳිනකොට ඒත් සතුටුයි. මොකද කියන්නේ කියන්නේ? ප්‍රඥාව වැඩුවොත් ඔබට ප්‍රශ්න ඇති වෙයි. ශ්‍රද්ධා විතරක් වැඩුවොත් ප්‍රශ්නයක් වෙයි. යන්න ඕනේ ඉතින් ළඟටම යන්න ඕනේ. අත ගහන්න ඕන. ඉමින්නම ඕන කියලා. සමහර අම්මලා බෝකොල ඉමිනවා. සද්දා වැඩි වෙලා ප්‍රඥාව වෙවිත් නැහැ. ඉඹල ඉඹල නිවන් පතන්නේ මොනයි පතන්? විභාග ජය කසාදයක් යහත් මේ සෞසිරියෙන් සපිරේවා ඉඩකඩ යාන වාහන ගෙවල් දොරවල් ඔය පතන්න බල ඔක්කොම ටික පතන කොහෙට ගිහින්? බෝධින්නාස ළඟට ගිහින්. දෙවියෙක් හිටියොත් දෙවියෝ පැනලා යනවා එතනින්. මේ මිනිස් ඉල්ලන ඒවා දෙන්න මේ පුළුවන් ද අපිට කියලා දෙවියන්ට දෙන්න බැරියව නිල්ලන්නේ? දිව්‍යාංගනාවක්වත් එවන්න තිබුණා එහෙම හරි පුළුවන් නะ කසාදයක් ඕන්න. එහෙමවත් බෑ. ඉතින් ඒ මොකද ශ්‍රද්ධාව අධිකයි ප්‍රඥාව අඩුයි. ප්‍රඥාව වැඩි වෙනකොට වැඩි ළඟට යන්න ඕනේ නැහැ. දුරින් ඉඳන් සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙනම් ජයශ්‍රී මා බෝමලුවට නොගියයි යන ලැබුණොත් මම යනවා ඉතින්. නොමිල ලැබුණොත් ඉතින් වැඩි මහන්සි වෙලා යන්න උත්සාහ කරන්නේ නැත්te හේතුව ශ්‍රද්ධාව තියන් ඉන්නවා දුර ඉඳන් වඳින්න පුළුවන් විදියට. ඒතකොට ලේසි නේද? තෙරපෙන්නේ බෑ, පොලිම යන්න බෑ නේද? අත ගහන්න ඕනේ කියලා. එහෙනම් ප්‍රඥාවන්තයා දුර ඉඳන් වඳිනවා, මවාගෙන වඳිනවා, සිහි කරලා වඳිනවා, බුදු ගුණ හිත හිතා වඳිනවා. ආන්න එතකොට ඒ කම්මැලිකම නිසා නෙවෙයි, යාට තේරෙනවා මේක අස්සේ යන්න ඕනේ නෑ. පේන මානෙටියම ඇති පේන්න ඕන, නැත්තම් දන්නේ නැහැ අරමුණු වෙන්නේ නැහැනේ. ශ්‍රී මහ බෝධි ටිකක් පල්ලෙහාට බැසම පේනවා. දැකලා තියද ශ්‍රී මහ බෝධි අපේ දක්ෂිණ සාකා කොහෙත් තියෙන අනුරාධපුර මහමෙවුනාවේ ලෝවා මහා පායට පොඩ්ඩක් ඉස්සරහයි, රුවන්වැලි සෑයට මෑතින්. දැන් ගියා මදුර ගන්නේ කොහමද? ඒක දක්ෂිණ සාකා ගොඩක් බෝධි තියෙනවනේ. රන් කණු වලින්නේ, රන් ආලේප කරපු කණු දෙකක් ගහලා තියෙනවා. ඒ ආධාරක දෙකක් බෝධිය පරණයි, අවුරුදු 2400 ගාන පරණයි. තාම තියෙනවා. ඇයි හේතුව? ලොකු වෙන්නේ නැත්තේ රන් කටාරමක තමයි තාම වැඩ සිටින්නේ.
ලොකු බෝච්චියක් රත්තරන් වලින් හදපු. ඒ කටාරමේ තමයි ශ්‍රී මහා බෝධි රෝපණය කරලා තියෙන. ඒ නිසා මුල් දුවන්නේ මුල් දුවන්නේ නැති නිසා ලොකු වෙන්නෙත් නැත්තම් වෙන මුකුත් එකක් නෙවෙයි. ඒක ආරක්ෂාවටයි කළේ. ලොකු වුණොත් කඩන් වැටෙනවා. උලඟට අහු වෙන්න පුළුවන්. හැබැයි ඒ ලැබිච්ච ඵලවලට කියන අෂ්ටඵල දෙතිස් ඵලනේ. මුලින් ගෙඩි 8ක් ලැබුණේ 8 8න් රෝපණය කරපු බෝධි වලට කියන අෂ්ටඵල බෝධි. කියන්නේ බෝධි 8යිද? නෑ, ඵල 8යි. 8ක් ගානේ බෝධි හැදෙන්නේ නැති ඒවත් කොහෙද තියෙන්නේ? ලංකාව පුරා ප්‍රධාන ස්ථාන රෝපණය කළා තියෙනවා. දෙතිස් ඵල බෝධිය තියෙන තැනක් කියන බලන්න. පැත්තේ ළඟපාත තියෙනවා. කතරගම කිරිවෙහෙර තියෙනවා. දෙතිස්ඵල බෝධියක් තියෙනවා. තිස්ස මහරාමෙත් තියෙනවා. එතකොට මේ සොළොස්මස්ථාන වෙතම වඩම්මලා තියෙනවා දෙතිස්ඵල බෝධි. තව තැන්වල ඇති. මොකද මේ පොතේ තියෙන නම් අපි දැන් දන්නෙත් නැහැ. මෙහෙදී අපි වඩම්මලා තියෙන බෝධියෙන් තමයි දැන් ඒ දෙතිස්ඵල නෙවෙයි. දෙතිස්ඵල කිව්ව රජකාල ඒ කාලේ කරපු රෝපණය කරපු. දැන් ඈ මාතර බෝධිය, කළුතර බෝධිය ඒ ඔක්කොම දෙතිස්ඵල බෝධි පටුණු ගම්වල රෝපණය කළා තියෙනවා. කියන්නේ ප්‍රධාන තොට්ටු පොළවල් වල. ගන්න දැන් පනුරක් දාන් යන්න පුළුවන් එතකොටනේ කරත් යන ගම පනුර දැම්ම ගියා ඉස්සර දැන් බස් එක යන ගම පනුරක් දැම්ම ගියා කාටේ ලාභ බෝධියටද බාරකාර මණ්ඩලයටද බාරකාර මණ්ඩලයට කෝටි ගණන් දානේ රැස් වෙනවා හැබැයි දෙන්නේ නැහැ ලේසියකට අෂ්ටඵල කොහෙද තියෙන්නේ කතරගමනේ ඔය දෙකෙන් මොකක් හරි මට මතක නැහැ. කොහොම හරි මේ මුල්ම කාලේ රෝපණය කරපු බෝධියක් තමයි තියෙන්නේ. එහෙනම් ඒවා අපි සතුටු වෙමු. මෙච්චර වෙන කරන් දෙයක් නැහැ. දුරින් ඉඳන් හරි වඳින්න නෑ. කතරගම වඳිනවද පස්සර වඳිනවද? පස්ස ඉබේ හැර වෙනවා. ඇයි? වටේට දේවාල. බෝධිය වටේ තමයි දේවාල ටික. ඒතරම හදාගත්තනේ වෙන තැනක් නැතුව. දැන් මොකද වෙන්නේ? වඳින්න ගියාම දෙවියොන්ට පස්ස හරින්නේ කොහෙදද? බෝධියට පිටුපා අනවබෝධයට වඳිනවා. අවබෝධි කියන අවබෝධයට අවබෝධයට පස්සහරවල අනවබෝධයෙන් වඳින එක තමයි කරන්න දෙවියන්ට. දැන් ලොකු දුරක් ආවා. ඇයි මොකක් නිසාද ඉච්චර දුරාවේ අපි? ස්වාමීන් වහන්සේ සෝවාන් වුණේ ඉන්දිය ධර්ම තියෙන නිසා අපි සෝවාන් වෙන්නේ නැත්තේ ඇයි කියලා කියන්නේ මෙච්චර දුර ආවේ. එහෙනම් අපිට තවම මදි ශ්‍රද්ධාව අපි දිනු කරන්න ඕනෙමයි. සීය මදි දිනු කරන්න ඕනෙමයි. සමාධිය මදි දිනු කරන්න ඕන. විරිය මදි දිනු කරන්න ඕන. ප්‍රඥාව මදි මදි නම් මදිම තමයි. ඉතින් ඒකනේ හේතු. ඇයි මේක අවබෝධ නොවෙන්නේ? කොච්චර භාවනා කළත් සමහර එකම තැන. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, මදි, පාරමි ධර්ම මදි. එහෙනම් මොකද කරන්නේ? මදි මදි කිය කී ඉන්නවද? නෑ. අද අද දිනු කරන්න. උදෙත් කිව්ව වගේ කවදා හරි අපර නිවන අවබෝධ වෙනවා. නොවී තියෙන්නේ. ඒකන සතුටු වෙන්න. අද අද කියලා මට කියන්න අමාරුයි. මොකද අද අද කිව්ව මොකද අද ඇදුන්නේ නැත්නම් ඉවරයි. අද බැරි වුණොත් ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා. අද ආදම කියන්න බෑ. කවදා හරි නිවන් අවබෝධ වෙනවා. විශාල මහනුවර මුල්ම මොකද්ද බය? දුර්භික්ෂ බය. ඇයි? ම අවුරුත් තුන වැස්සේ නැහැ. අපිටත් අවුරුත් තුන වැස්සේ නැත්නම් අපිට මොකද්ද වෙන්නේ? කුඹුරු එලෙනවා. කෑම අවුරුත් තුනක් ඕනේ නැහැ. මේ මාසයක් දැන් පේනවනේ ප්‍රශ්නේ. කන්න නැහැ. 5000 දෙනකම් බලන් ඉන්න. 5000ෙන් කන්නන කොච්චර කාලද? මාසයක් කන්නන. කොහොම හරි බැලන්ස් කරලා ගන්නට කන ප්‍රමාණය අඩු කරලා එක කැමති කෙනෙක් කියලා දුන්නා කන ප්‍රමාණය අඩු වුණා වැසිකිලි යන ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඒක හොඳයි කියලා. ඉතින් ඇමතිවරුන්ටත් අඩුවෙන් කාලා බඩ අඩු කරගන්න කියන්න ඕන. ඔබතුමාලගේ බඩවල් ලොකු වෙලා තියෙන වැඩියෙන් හොරා කාලා. කන එක පොඩ්ඩක් අඩුකම් මොකද කොච්චර ගෑව වැඩි කාල ජීවත් වෙන්න බෑ මොකද ලෙඩ වැඩි නේද සීනි එනවා ප්‍රෙෂර් එනවා කොලෙස්ටරෝල් එනවා මොන සිංගප්පූරුවේ ගියත් බේරෙන්න නම් ලැබෙන්නේ නැහැ නිසා ඇඟ ෆිට්නස් කරගන්න තව ටිකක් කන්න නම් ඉන්න ඕන වැඩිපුර කාලයක් ජිම් යන්න බර උස්සන්න ඕන ඇවිදින්න හරි නැත්නම් අපරාදේ මේ પરම්පරා ගානකට හම්බ කරපු කොහොම කන්න සීය පරලෝයයි ළමයි ටික කයි නේද එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෆිට්නස් හදා ගන්න ඕනේ. ෆිට්නස් නැති වුණොත් වැඩි කල් ඔය සැප විඳින්න ලැබෙන්නේ නැහැ. නෑ රජ සැප විඳින්න නම් ජීවත් වෙන්න ඕනේ. හරි එහෙමනම් දුර්භික්ෂාව. අපිටත් බයක් ඇවිත් තියෙනවා මොකද්ද? රෝග බය.
අපිට අපි අනිත් පැත්ත දැන් මෙතන ඉඳලා තියෙන මේ දුර්භික්ෂයෙන් රෝගෙන් අමනුෂ්‍ය. දැන් අපිට ඉතින් මුලින් රෝග ඊට පස්සේ දුර්භික්ෂ ඊට පස්සේ අමනුෂ්‍ය වෙනවා. මරුණට පස්සේ අමනුෂ්‍ය වෙනවනේ. දැන් මරණ ගාන ඊයේ වෙනකොට 96යි තාම. හොඳේ වාර්තා කරන්න. දැන් කී වැඩි වුණාද? කී? 104ට වෙලා අද වාර්තා වැඩි වෙනස් කළා දිනවා 104ක් මැරිලා තියෙනවා. එතකොට අදා දෙයි මරු පින් කරගන්නේ කියලා දැන් අපිට කියන්න තියෙනවා. හරි ඒ කියන්නේ දවස දවස වැඩි වෙනවා අඩු වෙන්නේ නැහනේ 104 103 වෙන්න විදියක් නැහනේ කොහොමවත් 4 7 වෙනවා 8 වෙයි 10 වෙයි 200 වෙයි 1000 වෙයි එහෙනම් අපි ලෑස්ති වෙලා ඉන්න ඕන කොහේ යන්නද පරලෝ යන්න දැන් තාම තියෙන මොන රැල්ලේ දෙවනි රැල්ල තුන්වෙනි රැල්ල එනකොට ඊට වඩා වැඩි නේ සුනාමි රැලි කීයක් ආ දෙකයි පළවෙනි රැල්ල ඔව් ගැහුවට පස්සේ දෙවනි රැල්ලට පස්සට ගියා මිනිස්සු හිතුව මොදේ ඉඳුණා මාළු අල්ලන්න පුළුවන් කියලා ගොඩක් අය ගියා මාළු අල්ලන්න. ආ ඊට පස්සේ රැල්ලට පරලෝම ගියා මාළුත් එක්කම ගියා. දැන් මේක දෙවෙනි රැල්ල. ඊට පස්සේ එනවා මොකද්ද? තුන්වෙනි රැල්ලත් එන්න තියෙනවා. දැන් මේ රැල්ල නම් කරා බ්‍රැන්ඩ් එක්ස් පොකුර. හරි. ඒ පොකුරු නම් කර කර ඉතින් ඉන්න තියෙන. තාම ඉතින් හම්බන්තොටයි hina වී ඉන්න මොකෝ අපේ පැත්තට තාම ආවේ. නෑ හොඳ වෙලාවට අපි ටිකක් දුරින් දුරින් තමයි ගෙවල් තියෙන්නේ අපිට නම් ගොඩක්ම දුරයි කිලෝමීටර 3 4කින් ඈත තමයි මිනිස්සෙක් ඉන්නේ ආවත් ටිකක් දුරින් තමයි අපි ඉන්නේ කොහොමත් අපිට විනෙන් තන් පණවප දේවලුත් නිසා අපි ටිකක් දුරින් ඉන්න පුරුදු වෙලා තියෙන නිසා පරිස්සම් වෙලා තියෙනවා ඒ නිසා වැන්දක් දැ වැඩි ළඟට එන්න එපා දුරින් ඉඳන් වැඳ ගන්න මොකද අපිට තිබුණොත් ඔය ඇත්තට බෝ වෙනවා ඔය ඇත්තට තිබුණොත් අපිට බෝ වෙනවා මේ බය නිසා නෙවෙයි මේක නිකන් පැතිරෙනව නැත්තම් අපි හැදුණා කියලා අපි මැරෙන්නේ නැහැ. අපි බයත් නැහැ කොහොමද ඒ නිසා. මැරෙන්නේ දියවැඩියාව, හෘද රෝග තියෙන ඔය වලපය, ගොඩපය ඉන්න කට්ටිය පරිස්සම් වෙන්න. මොකද කොයි වෙලාවෙ හැදුනොත් මැරෙනවා. මැරෙන්න හේතුව කියනනේ හැමදාම. මොන හේතු? කොරෝනා ආසාදනය වීම, හෘද රෝග උස්සන්න වීමෙන් මරණය සිදු විය. අසංකූලතා. කොරෝනා ආසාදනය වීම, අක්මාවේ සංකූලතා ඇති වීමෙන් මරණය සිදු විය. දැන් අනිවාර්ය අක්මාව නිසා නේ මැරිලා තියෙන්නේ. අර වෛරස් ආපු නිසා මේකේ තියෙන බැලන්ස් එක නැති වෙනවා අන්බැලන්ස් වෙනවා අන්බැලන්ස් වෙනවා මේකට කියන සංකූලතාව කියලා සංකූලතාව නිසා එයා පරලෝ යනවා ඒකට මේ මුස්ලිම් කෙනෙක්ට මොන මරුණට පස්සේ PCR කරලා දින එක පාරක් ඊට පස්සේ එයා පුච්චන්නකොට පස්සේ ඉහළින් නියෝගයක් කළා දැන් තව පාරක් කරපල්ලයි කියලා දෙවෙනි පාර කරා මොකක්දලා තියෙන්නේ නෙගටිව් වෙනවලු පොසිටිව් නෙගටිව් වෙනවා ඇයි කොහොමද ඒක වෙන්නේ ඉහළින් කිව්වම පොසිටිව් උනා නෙගටිව් කරන්න පුළුවන් ඒක බැරි කමක් නෑ මොකද තියෙන වார்த்தාව කපල ගන්න පුළුවන් නෙගටිව් දැන් පී යකුර එන් දාන්න විතරයි තියෙන්නේ ඒක තමයි වෙන්නේ නේද මැරිච්ච මිනිසුන් නගිටවන්න පුළුවන් කාටද රජවරුන්ට බලතල තියන අය නේ අධිකරණ ඇමතිතුමාට එතකොට එයාට ඕන වලල් එයාගේ ඥාතියව වල දානනේ ආන්න ඉතින් ඒ නිසා මොකද කරේ වල දානවානේ ඒක තමයි තත්ත්වය රටේ එහෙනම් මේ දේවල් වෙනකොට දැන් මේ මිනිසුන්ට තියෙන බලන්න මෝහයක තරම් මේ ආගමිකයන්ගේ මරුණට පස්සේ පිච්චුවත් එකයි බල්ලෝ කෑවත් එකයි බල දැම්මත් එකයි දැන් මේ තියෙන වෙලාවේ වෛරස් පොළවට යන නිසා තමයි අපි අපේ යට යෝජනා කරලා තියෙනවා බල දාන්න එපා පුච්චන්න. ඉතින් රටක් වශයෙන් අපි එකතු වෙලා පුච්චනවා මිස මේ මලකුණක් නිසා රණ්ඩු වෙන්න ඕනේ. පුළුවන් නම් මරිච්චකම පුච්චලා දැම්මම ලේසි නේ. දැන් හොඳ හොඳ ට්‍රැක් එකට දැන් තමයි ලංකාවේත් තියෙන්නේ. දැන් දවස් තුනක් නිදි මරන්න ඕනේ. බූරුව ගහන්න බෑ. අරක්කු බොන්න විදියක් නැහැ. දුකට කියලා බොන්න වෙලාවකුත් නැහැ නේද? දැන් වෙන්න ඕන හරිම දේ දැන් වේගෙන යන බෝක දිහට දිනු කර ගන්නවා අපි ඉස්සරහටත්. කවුරු මරුණත් ඔහොම කරන්න ඕන. අඩන්නත්තේ වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැ නේ පොඩි වෙලාවයි. ඈ වියදමුත් නැහැ. ගොඩක්ම අඩනේ අඩු වෙනවා වියදම් අඩු නිසා. වියදම් වැඩි වෙනකොට අඩන්නේ අයියේ. වියදම් වැඩි කියලා ආධාර ලැබෙනවා නම් කමක් නැහැ නේද? කොහොමරි කමන්නේ මේ පැත්ත අන්නලා බලනකොට අර පැත්ත බලනකොට පිච්චිලා ඉවරයි. ඒක උනන්න දෙයක් නෑ. උන්නා මලා පිච්චුණා. ඉතුරුනේ මොනවද? අලු ටික විතරයි. ඒකත් මුට්ටි එක දාලා කට ගැට ගහලා කොහෙද දාන්නේ? මහවැලි ගඟට දානවා. නේද? අර මතකයේ දිය කරපු ටික දාන්න කියන්නේ. මතකයේ ගුලි කර මහවැලියට දමන්න කියලා කැම්පස් එකේ ඉන්න ගෑනු ළමයට ගෙදර ඉන්න ගමේ ඉන්න කොල්ලෙක් කියලා තියෙනවා. ඇයි ඒ හන්තානට පායන හඳ ලස්සනයිද අහලා තියද ඒ කියන්නේ ගමේ පෙම් කරපු ගෑනු ළමයා කැම්පස් ගියාට පස්සේ පෙම් කරන්නේ කොහෙටද
හන්තානින් ඉන්නගෙන හිට තමයි. මොකද එහෙ ඉඳන් මෙහෙට පෙම් කරන්න අමාරුයිනේ. දුර වැඩියිනේ. එතකොට දන්නවා දැන් වැඩේ වෙන්නයි යන්නේ. ඒ නිසා මා ගැන මතකේ ගුලි කර මහවැලියට දවන්න. ඒ වගේ අලු ටික අරගෙන දාපල්ල ගඟට. ඇයි දාන්නේ හේතු දන්නවද? අලු ගඟට දාන්න. දන්නේ නැනේ. ඔය අලුත් එක්ක අමනුස්සය වෙනවා. ඒ නිසා කිසිම ගෙදරක තියාගන්න හොඳ නැහැ. සලකනවා වතුරට දැම්මට පස්සේ ඒ දිෂ්ටිය එන්නේ නැහැ. කොහමද ගඟට දැම්මයි කියන්නේ ගඟේ මුහුදට මුහුදෙන් මුහුදට. ගඟේ මුහුදට මුහුදෙන් මුහුදටම යනවා. ගෙවල් වල තියාගන්න එපාලු. අපි අහලා තියෙනවා අලු ටිකක් කරන් වතුරල දැම්මොත් ගෙවල් පාළු වෙනවා. ව්‍යාපාර පාළු වෙනවා. නැති බංගස්ථාන ඒ තරම් මිනිස්සුන්ගේ ශරීරේ වටිනවා. ඒකනේ පාළු වෙන්නේ. නෑ අපි කිසි සතෙක්ගේ ඇට දැම්මයි කියලා පාළු වෙනවා කියලා අහලා නෑ. හැබැයි මිනිහෙක්ගේ ඇට දැම්මොත් පාළු වෙනවා. දිෂ්ටි එනවා. ඒක නිසා ආදරේ වැඩිකමට gedara sohan හදන්න එපා. කොහෙද හදන්නවද සෝන? කනත්තේ. නේද? කනත්තේ හදන්න ඕන. දැන් මරුණට පස්සේ මොන වුණත් ප්‍රශ්නයක් තියද මිනියට? මිනියෙන් සුගතියන්නේ. දැන් ඒ ආගමයි කියනවා නේද? මල සිරුරට ආයි පණ එනවා කතා කරනවලු අපායෙන් බේරෙන්න පුළුවන්ලු පස්සේ. මතකනේ අපේ මිරිදුරු මහත්තයා මට බණ කියලා දෙනවා. පොළොට දැම්මලු යන්නේ මොකද දිව්‍ය ලෝකෙට. එකයි පුච්චන්න පිච්චෝම යන්නේ ඇල්ලු. අනේ මන්දා. ඉතින් කොහොමද කියලා ඒක. නමුත් අපේ රියදුරු මහත්තයා මට බණ එහෙම කියලා දෙනවා ගියානකොට ගමන. අපේ බණ මං වැඩිය කියන්නේ. එයාගේ බණ මං අහන් යනවා. එහෙමලු තියෙන්නේ ඒකේ ලියලා. හරි එහෙනම් ඒකත් පැත්තකින් තියමනේ. කාලීන රස තොරතුරු අපේ මේ දායකයෝ කියන නිසා මම මේ කිව්වේ. මාත් එක තරහ වෙන්න එපා. මොකද රටේ මිනිස්සු ගොනු හරක් නෙවෙයිනේ. ඒ මිනිස්සු මේ පාර්ලිමේන්තු තුළ වෙන්නේ හිනාවී බලාගෙන තමයි ඉන්නේ. වන්දු සමරසිංහ ටෙනිසන් කුරේ මැරුණා කියලා දැන් අඩුවක් නැහැ අපිට. මොකද 225ක්ම පත් කළා තියෙනවා හිනාවේ. හිනා වෙන්න හරි පුළුවන්. කන්න නැතත් කමන්න හිනාවී හරි අපි ඉමු කියලා හිනා වෙලා ඉන්නයි තියෙන්නේ. ඈ බඩපුරවන තර වෙනෝනේ. හිනාවට තර වෙනවා. දැන් දුර්භික්ෂ එනකොට මෙයාල ටික 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 අසනීප වුණා. ඒ කියන්නේ හාමත් වුණා මැරුණා. මුලින් මැරුණේ කන් නැතු. මුලින් මුලින් ගිහිල්ලා පිච්චුවා. පස්සේ මැරෙන වැඩි වෙනකොට පුච්චන්න බෑ. ලණුවක් දාලා එදගෙන ගිහිල්ලා එළියට දානවා. ගෙදර මිදුලේ තියෙන මලමිනි. ඊට පස්සේ තවත් කල් යනකොට එක පැත්තක ගෙදර මේ මලමිනි අනිත් පැත්තේ ලෙඩ්ඩු. ලෙඩ්ඩු. කියන ස්වාමියා පනාදීදි වතුර ටිකක් දී ගන්න බැරුව අඬපු බිරින්දෑවරු පමණ නෑලු. විශාලා. බිරිඳ පනාදීදී වතුර ටිකක් දී ගන්න බැරිච්ච ස්වාමියවරු අපමණයිලු. දරුව පනාදීදී වතුර ටිකක් පවා ගන්න බැරුව දුක් වෙච්ච අම්මලා එයාලත් වැටලා ඉන්නේ. එයාලත් පනාදීන අර පනාදීන කෙනා පෙනිපෙනි දුකෙන් මැරෙනවා. වතුර ටිකක්වත් දාන්න කෙනෙක් නෑ. අන්තිමට ගෙවල් පිටින් මැරෙන්න ගත්තා. පුච්චන්න කෙනෙකුත් නෑ. වල දාන්න කෙනෙකුත් නෑ. අදින්න කෙනෙකුත් නෑ. ඔය දුර්ගන්ධ රෙන්න ගත්තා පෙරේත භූතයෝ ටික. අන්න කෑමක් හම්බුණා යමල්ලා කියලා. අවුදා අමනුෂ්‍යෝ. දැන් අර දේවල් වල සාස්ත්‍ර කියන දෙවියොද නෑ. ඔය භූතියෝ ටික අමනුෂ්‍යෝ. හැබැයි නම් දහන් ඉන්නේ සිද්ද සූණියන් සත්පත්තිනි කාලි ෆොටෝ විතරයි එන්නේ. ගෝ ඒ මම කල්පනා කරන හැමබදාදම කොහොම මේ කාලි මෑණියෝ හැම දේවල්ටම යන්නේ. දේවල් එකන්නම් කමන්නේ දහස් ගාන ලංකා පුරා තියෙනවනේ. මේ ළඟදි කල්පනා කර. මොකද අපේ අර අලුතර ආරණ්‍ය ගාව තියෙන පොඩි දේවාලයක් මම ඉතින් ගියා බලන්න. යාලිති හාමුදුරු අපිට ලකුණු දාන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මං ඉතින් ඒක වීඩියෝ කරගෙන ආ මට ඇති වැඩක් නැහැ ඕකෙන්. අපි දන්නවනේ ඉතින් ඔතන වෙන්නේ මොකද්ද කියලා. මේ ඒ පාසිකාව දිව කපා ගන්නවා මේ. කපා ගන්න කියන්නේ අදිනවා. يعني දිව දික් කරලා කඩුව අදිනවා. කැපෙනවා කියලා පේන්නේ නැහැ. දේ එනවා පේන්නේ නැහැ. හැබැයි බලන් ඉන්නේ පුදුම වෙනවා. සර්ප්‍රයිස් වෙනවා අම්මෝ වෙන කඩුවෙන්. මං කියන්නේ දිව දෙකට මැදින් කපාපන්. එතකොට තමයි කැපුවා වෙන්නේ. ඇදලා හොඳට තව කාටරි අල්ලගන්නේ කියලා මෙහෙම හයියෙන් කිරිස් ගාලා කපන්න. එතකොට තමයි දිව කපාගත්ත කොට මෙහෙම මේම මැද්ද කියලා මේ දිව කැපෙන්නේ. කඩුව නිකන් බිනෝ වගේ වැඩන්නේ කරන්නේ. මෙහෙම කර කර. ඈ? ලෙව කඩුව ලෙව කනවා. ඒ ලොකු සන්නසේ කිව්වා මේ කපුරු පෙති. පුච්චල දිවේ තියා ගන්නවා. ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය තියෙන දිවේ එකෙන් කොමන් නිවෙනවා. දිව පිච්චෙන්නේ. නෑ ටිකක් කළා කට ඇතුල දියම් චුස් කළා එලිට. දාන්නේ තිරේ පිටුපසට ගින් පේන්න දාන්නේ
කට අරන් කට්ටි බලන් අම්මෝ විනාසයි. දැන් ගමේ මිනිස්සු බය වෙලා ඉන්න මේ ගෑණි අපි ඔක්කොම රහස් ටික කියයිද දන්නේ නැහැ. හරි හරි ඒක තමයි කාරණේ. ඒතොර ඒ කවුද දෙන්නේ? මල පෙරේතයෝ. තමන්ගේ මැරිච්ච මියගිය ප්‍රාණකාර ඥාති. එයාට වෙලා තියෙන ආච්චි. ආච්චි ආච්චි මැරුණේ ගිනි තියාගෙන. ඒ ගමේ අපි විස්තරي දන්න නිසා කියන්න පුළුවන්. ඒ ගමේ ගැන විතරක් අනිත් ගම් ගැන මන් දන්නේ. ඒ ආච්චි සීයේ ගිනි තියන් මැරුණේ. ආච්චි ගිනි තියාගත්ත මුලින් පෙට්‍රල් දාලා අමුතුල දාලා ආච්චි ආදරේට 100කින් බදාගත්තා. දෙන්න එකට මලේ. ගේ පාළු වුණා. දැන් ගෙදර හොල්මන් දිස්ත්‍රික්කේ කවුරුත් නැහැ. ඒට යටින් තමයි මෙත් පුතාලා ඉන්නේ. දැන් ඉතින් දියණියට වරම් ලැබුණා කාගෙන්ද? ආච්චි ආච්චි මොකෝ හන්දි ගාන ඉන්නේ ගමේ. ඉතින් ගමේ විස්තර දන්නවා ආච්චි. ගමේ කවුරුටි සාස්ත්‍ර දාන්නාම අර ඔක්කොම කියනවා. ඒ උන් කුඩු ගහනේව ගංජ ගහනේ ඔක්කොම කියනවා. ඉතින් මං ගිහ පෙළ අහපු සාස්ත්‍රය කියන්න නිකන් දැනගන්න ආසයිනේ. උපදු පහන කටි ආසයි. එයා හුව මේ සම්බන්ධයක් තියෙන හරියනවද මෑණියෝ? දරුවා එක හරියන්නේ නැහැ දරුවා. උඹව කත්තරින්න ඕන. දැන් කසාද බඳින්න අහන්නේ කියලා දෙවියෝන්ගේ. වැඩේ හරියනවද? නැද්ද? දරුපල තියනවද? නැද්ද? උඹ ඕක කරොත් උඹට හිරේ විලංගුවෙත් වැටෙන්න වෙනවා. මරණ තර්ජනක් තියෙනව නේද? අර ආපු ආතුර කියන එහෙයි එහෙයි තියෙන තියෙන. දැන් ඉතින් කට ඉස්සර වෙලා ඉවරනේ ඔක්කොටම කදී අහනකොටම ඔව් කියලා ඉවරයි. දැන් වැඩේ හරි දැන් දාන්න මේක හරියන මේ මගුලක්. ඊට පස්සේ කිව්වා උඹ මේක අතාරින්න ඕන. උඹ බාර වෙනවද? පොරොන්දු වෙනවද? ඇයි අර වේවලපුත් තියෙනව ගහන නැත්තා. ඉතින් පොරොන්දු වුණා. ඊට පස්සේ මේ ඇබ්බැහි වෙලා තියෙනනේ මොනවාරි මොනවද? ගංජ ගහන තනියම බොනෝ නේද? කලින් බි යාළුවොත් එක්කනේ. ඇත්ත අපිත් දන්නවා ඒක. ඉතින් කලින් යාළුවොත් එක්ක බිලා තමයි ඊපස්සේ තනියෙන් ගෙදර ඉන්න බොන. ඉතින් ඕහොම ඇත්තටම හැමදේම කියන්න පුළුවන් නම් සසර සැපයි. දැන් ඇහුව කියලා දුක නැති වෙනවද? තව දුක වැඩි වුණා. අර කහන් ගියා ඊට පස්සේ. ඇයි දැන් තව මෑණියොත් කිව්වනේ. දැන් කම්පම් වුණා. දැන් එන්නේ අර කෙල්ලට ඉතින් බූට් එක. ඔය ටිකක් පොඩි පොඩියව කරනවා ඉතින් ඔය චුයින්ගම් වගේව තියෙනව නැත්තේ නෑ. සීනි බෝල වගේ පොඩි පොඩි ජාති තියෙනවා. හැබැයි එරිදි බලයක් තියෙන කෙනෙක්ට අර අනිත් අයට හරියටම කියන්න බෑ. අනුමානෙන් තමයි කියන්නේ. ඉතින් ඔය කියන්නේ භූතේ භූතයට පේනවනේ. නේද? ගෙදර ගස් තියෙන ඒවා කියනවා, බැංගිරි ගහක් තියෙයි කියනවා, යන පාර කියනවා, හන්දියක් තියෙයි කියනවා. ඔක්කොම කවුද කියන්නේ? භූතය ටිකක් ඇත්ත කියලා ඉතුරු ටික බොරු කියන. ඔය ගොඩක් සාහසකින් දැනලා මුල් කාලේ හරියට කියනවා. පස්සේ වෙන්නේ භූතය අමනාප වෙනවා. තාත් එක කපු හත් එක. කපු හොරකම් කරනෝනේ. භූතය දෙන දේවල් දොළපෙදින අඩු වෙනවා. ඔක්කොම දොළපෙදින කවුද ගන්න? කපුව ගන්න පටන්. ඊට පස්සේ කපු හත් එක භූතය අමනාප නම් භූතය බොරු කියන්න ගන්න. දැන් කියන්නේ මොනවද? કોઈ කිසි දේවාලයක් බොහෝ කල් පවතින්නේ නැහැ නේ. ටික කලයි. ආනුභාවයේ මුලින් විතරයි. ඊට පස්සේ මිනිස්සුන්ට මේ පහ වෙනවා. ආපෝ මේවා හරියන්නේ. මං අහන්නේ මොන ශාස්ත්‍රය හුවා ජීවිතේට මොන දෙන්න ඕන ඔබද නැද්ද? ඔබ මොන දෙන්න ඕන මොනවා කිව්වත් තරන්නේ නැහනේ. අපේ මොන දෙන්නනේ. දැන් අපේම තාත්තා ගියලු ශාස්ත්‍රයක් ගන්න. මොකද ගිහින් තියෙන්නේ? මේ හරක නැති වෙලා. ළමයට වගේ ආදරෙන් හිටපු හරක ගෙදර. ඊට පස්සේ කිව්වලු දැන් නම් හොයා ගන්න නැහැ කෑලිත් නැහැ කොළු. දැන් කෑලි නැත්තම් ආල වැඩක් තියෙන්නේ. අපිත් දන්නවා හරකේ කොරගම් කරාම ඉඹි ඉඹි ඉන්නේ ආදරේට. ඌව එදාම මරනවා. තාත්තගෙන් ඇහුවලු අච්චුවක් කරනවද කියලා ඉතින්. තාත්තා කිව්වේ නං අච්චුවක් හරි කරමු කියලා. ශාස්ත්‍රයට 1000යි අච්චුවට 1000යි කිය පාඩුයි. හරක නැති වෙලා එතන පාඩුයි. කපුවට දෙන්න කියලා 2000ක් පාඩුයි. එහෙනම් අපි ප්‍රඥාවන්ත වුණොත් අන්න ඒ වගේ තැන්වලදී අපිට ගැලවෙන්න පුළුවන්. නැති වෙච්ච හරක ගැන අහලා වැඩක් වෙන්නේ නැහැ. අහල වැඩක් ඉන්නේ නෑ. මාළයක් එම නැති වුණොත් අහනවද නැද්ද කි? හරියටම කියලා තියෙද කවදාවත් තියෙන තැන? කියන්න බෑ. ඔය වටේ යනවා මොකක් හරි කිය කියේ. අන්දර අපිටම අහුවෙන හොයනකොට ගෙදර තිබුණොත් නම් ඉතින් හොරෙක් කරන්න හොයන්න බෑනේ ඉතින්. හොයන්න බෑ. ඊට වඩා වටන CCTV. ඇයි කැමරාවේ වීඩියෝ වෙලා හරි තියෙන. එතකොට ආයේ එකකින් ගිහිල්ලා හොයා ගන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඇයි වෙන්නේ අපිට විපත? ප්‍රඥාව මන්දිකම නිසා. එහෙනම් දේවාලේ මෑණියොන්ට සසරසෝ කරන්න පුළුවන් නම් නිවන් දකින්න ඕනේ. නෑ, එයාලා තියෙන දුකේ කීයක් හරි අම්බ කරගන්නේ ඕකෙන්.
ඔබ යන්නේ ආධාරයක් කරන්න රුපියල් 400කින් 500කින් 508කින් 504 එහෙමනේ කියන්නේ පඬුරු තියෙනකොට 504යි ඔක්කො 500 කොහොම හරි හොයාගන්න පුළුවන් 4 හොයාගන්නේ කොහොමද එක්කෝ එතන මාරු කාසි කඩයක් දාලා තියන්න ඕන දේවාලෙන්න එතකොට ඒ අර කලින් ගත්තු 4 කාසි ටික හරි මෙතන තිබ්බොත් අපිට මාරුවක් කරගන්න පුළුවන් නේ එක දේවාලයක් තියෙන පුතා තමයි සාස්ත්‍ර කියන්නේ තාත්තා තමයි කඩේ කරන්නේ දැන් කඩේට ඕනේව දාන්න තාත්තා මේ මේ දේවාලට ඕනේව පොල් තෙල් වර්ග හඳුන් කුරු සාම්බ්‍රාණි ඔක්කොම ටික එකේ තියෙනවා දෙහි ගෙඩි දැන් ගිහිල්ලා අර ලිස්ට් එක දීපේක කොහෙන්ද අරන් යන්නේ තාත්තාගේ කඩෙන් අරන් පුතාගේ ගාවට යනවා සාස්ත්‍රි අරන් සමූහ ව්‍යාපාර සහ පුත්‍රයෝ නේ අර කියන්නේ ගුණසේන සහ පුත්‍රයෝ එහෙම තියෙන්නේ ඒ වගේ තමයි තාත්තා කඩේ පුතා දේවාලේ දේවාලේ කඩේට එවනවා කඩෙන් දේවාලට අරගෙන යනවා නේ ලංකාවේ තරම් දේවාල කොහෙවත් නැති වෙයි ගමක් ගමක් ගානේ සාස්තර කියන ඒත් තම දුක නිමිල ඒ කියන කපු මහත්යාගේම සල්ලි ටික විදගත්ත කවුද හොරු දැන් කපුවට බැරිද හොරු වල්ල ගන්න බැරි වුණා නේද ඒකෙන් පස්සේ අර තියෙන ශ්‍රද්ධාව ගමයාගේ ගොඩක් අඩු වුණා ඇයි කපුව කපෝති වුණා ඇයි අපේ බඩු හොයලා දෙන කපුවට කපුවගේ සල්ලි හොයාගන්න බැරි වුණා හොඳයි එන සාදු කියන කපුවට दिव्य भूत එකිනෙක දහදා ගාණි 30000 කිල්ලෝ කොහෙ යවන්නේ දිව්‍ය ලෝකේ යවන්න දැන් ලේසි ඔක්කොම පව කරලා දේවාලෙට ගිහින් 30000 දීලා දිව්‍ය ලෝකෙත් එහෙනම් මංකෝ හරි ආත්මයනේ සසරම එයාට ඕන ඕන භූතයෝන් ඒ යවන්න පුළුවන් නම් භූතය යවන්නේ සල්ලි ටික නම් අතට එන ඒ අපි මෝඩ වෙන තුරා මිනිස්සු සල්ලි හම්බ කරගන්න මංකෝ ඒකෙන් සංඝික දානයක් දුන්න නම් ඥාති කොහොම සුගතිය යනවා අපරාධ නේද කරන්න දෙයක් එහෙනම් මේ බානහන අයවත් ඕවයින් අත මිදෙන්න හැමෝම හදන්න යන්න හොඳ නෑ මොකද හදන්න කිව්වොත් කපු මහත්තුරුන්ට පාඩු එතකොට මාත් එක තරහ වෙනවා ඉතින් යන මිනිස්සු කියපු දෙන්න මේ පිරිස විතරක් යන්න නැතුයි නේද නะ කපු මහත්තුරු සංගමේ මාව හොයාගනේ වාහනේ මේ බණ වලට ඕ කියන්න එපා අපිට අපිට බඩේ පාරවද නෝකෙන් අපි මේ කීයක් හරි අම්බ කරා වාහනයක් කරා සැපෙන් ඉන්නේ දෙවියෝ නිසා නේද කතරගම දේවාලෙත් සාස්ත්‍ර කියන්නේ කතරගම දෙවියොද දැන් දන්නවද කවුද කියලා විස්තර කිව්ව නිසා දන්නවනේ ඔය වටේ ඉන්න භූත දිෂ්ටි තමයි ඉන්නේ පළතුරු කන්නේ ඉන්නේ කවුද දිෂ්ටි කිසිම දෙවියෙක් අපේ පළතුරු කන්නේ නැත මොකද ඒවා දෙවියොන්ට කන්න බෑ දිරවන්න බෑ දෙවියෝ කන්නේ මොනයි සුදා සුදා භෝජන දිව්‍යෝචා යන දිව්‍යෝචා දෙවියෝ හේ කන අතර භූත ප්‍රේතියෝ ටික අපේ පළතුරු මෙහි අනුභව කරනවා ඒ කියන්නේ උරා බොනවා පස්සේ තව දෙයක් කරන ඒවා කෑවට පස්සේ ඉතුරු ටික දෙනවා ආයිමත් අපි මොකද කරන්නේ අපිත් කනවා ඇයි කන්නේ ලෝභකමට ඈ රස වෙනස් රස ආඩුයි නේ කාලා තියද එහෙම ඒ යුෂේ ගත්තට පස්සේ තිබිච්ච තරම් රස නෑ ඒත් ඉතින් අර අපි ගිනාපු එක අපරාධනේ කියලා මොකද කරන්නේ කනවා කන්න බැරි නම් වටේ ඉන්න අයට හරි දෙනවා නේ ඔව අපේ ඉතින් චාරිත්‍ර ධර්ම මේවා අමුතුවෙන් කියන්න ඕනේ අපි දන්න දේවල් හැබැයි ප්‍රයෝජන අඩුයි ඒ නිසා ඔබ තෙරුවන් සරණ යන්න වාග්යතුන් සරණ යන්න ධර්මයේ සරණ යන්න ওই දේවාල සරණ යන්න එපා ඒ දැඩි විශ්වාසය තියාගන්න මම කරන කුසලයේ මට හරියනවා මොකෙන්ද හරියන්නේ දාන දෙන්න පූජාවල් පවත්වන්න කාටද ලෞතර උතුර ජානනස ඒ වගේ බලතුරු වට්ටි ඒකම ගේන්න ඕනේ ඒ වගේ එකක් හදලා ලස්සනට පූජා කරන්න පුරුදු වෙලා නැහැ නේ අනේ පුරුදු වෙන. නානි සංස ලබන්න පුළුවන්. දැන් මොකද උනේ ලෙඩ වැඩි වුණා, මැරුණා, අමනුෂ්‍යත්ව. ඒ අතර ගිනි පිට ගිනි දාන්න වගේ අහි වාතක කියලා ලෙඩක් හැදුනා මේ විස වැඩි වෙලා. මල මිනිවල. ඒක හරියට මේ සර්පයේ වාතය වැදුනා මිනිස්සු මැරෙනවා වගේ. අහි වාත කියන්නේ ඒකයි. ඉතා වාත වේගෙන් දැන් ওই වෛරසය වගේම තමයි ඇත්තටම. කොරෝනා වගේ වාත වේගෙන් මේක පැතිරුණා. ඒ කියන්නේ hina වෙවි මැරෙනවා. හිටගෙන මැරෙනවා වාඩි වෙලා මැරෙනවා නම්ගොත් කීයේ කියත් මැරෙනවා
ඉගෙන මැරෙන බව මැරෙන කෙනාටවත් හිතන්න ලාවක් නෑ. හිටපු ගුවන් කඩාගෙන මෙලෙඩේ නම් කළා. මොන රෝගෙද? අහිවාතක රෝගය යන විශාලා මහනුවර එකම මළගෙයක් බවට පත් වුණා. දැන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා කට්ටිය කල්පනා කරලා කතා කරලා රජතුමාට ගිහින් පස්සේ යෝජනාව මක්කලි ගෝසාල ගෙන්නමු, පකුද කච්චා එනවා ගෙන්නමු, අර එක එක්කෙනාගේ ගෝලියෝ කියන අපේ ලොක්ක වගේම කියලානේ. ඒ වගේ ඔය සරණ ගිහිපයකෝ නිගණ්ඨනාත පුත්‍රට ගෙමු ගෙමු කොහොම එක එක ශ්‍රාවකෙක් හිටිය හොඳ වෙලාවට භාග්‍යතුන් වහන්සේ සරණ ගිහු ඇමති කෙනෙක්, බණ අහපු කෙනෙක්, කලින් මැල බණ අහලා තියෙනවා. ඒකයි නිසා යෝජනාවක් ආවා. භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරවමු. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝතුරා බුදු වෙන්න ඉපදෙන දවසේ ලෝකේ කම්පා වුණා. ලෝතුරා බුදු වෙද්දිත් ලෝකේ කම්පා වුණා. දෙතිස් මහා පෙර නිමිති පහළ වුණා ලෝකෙ පුරා. ආන්න සාදුකාරයන් කවුරුත් පිළිගත්තා. දූතයෝ යව්වා රජක හනුවරට. විශාල මහනුවර ඉඳන් ගංගානන් නදී යොදුන් තුනයි, ගංගානන් නදී යොදුනක් පළලයි, එතනින් පස්සේ යොදුන් පහක් තියෙන හරියටම රජගහ නුවරට ගියා. ගිහිල්ලා ආරාධනා කළා රජතුමාම, කෝ ගිහිල්ලා ආරාධනා කරන්න මට කියන්න බෑනේ යන්න කියලා භාග්‍යතුන් වහන්සේට. අපි දැන් සාමාන්‍ය ගෙදරට කවුරු යාම අපිට යන්න කියන්න බෑනේ. කවුද ආරාධනා කරන්න? එළියේ ඉන්න කෙනෙක් ඇවිල්ලා ආරාධනා කරනවා, උඹලව හිටිය ඇති යමු කියලා කියන්නුනේ සාමාන්‍ය. ගෙදරකට ආවම යන්න කියන්න බෑනේ. ආන්න ඒ වගේ රජතුමාට බෑ යන්න වඩින්න කියලා කියන්න. ඒ නිසා ඔබලා ආරාධනා කරන්න පිළිගත්තු මට ප්‍රශ්නය නැති. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් කොහොමත් පිළිගත්තා. දැන් පිළිගත්තර ගමන් භාග්‍යතුන් වහන්සේ පිළිගත්තුකම් වඩින්න බෑනේ. මාර්ගය පිළිසකර කරනකන් දවස් තුනක් විතර වැඩි ඉන්නේ කියලා බිම්බිසාරයතුමා රියන් 50ක් පමණ පළලට පාර පිරිසුදු කළා. කොහොමද පිරිසුදු කළේ? ගල්, කැට, කැබිලිති, කටු සියල්ලම ඉවත් කළා. අර රේක වලින් අදිනවා වගේ ඇදලා අයින් කරා. දැන් ගල් මුකුත් නැහැ. මුළු පාරම බෙරෑසක් වගේ සමතලා වුණා. සමතලා කළා. සුදු වැලි ඉස්සා මල් ඇතිරෙව්වා. පුන් කලස් කොඩි පාරදි පැත්ත හිටෙව්වා. ඒවල වඩින්න ගවා යොදුනක් වාසා විහාරකුත් ඇදුවා. විහාර පහ යොදුන් පහට දවසට යොදුන ගානේ වඩින. දැන් භාග්‍යතුන් වඩින බුදුරයා වහන්සේට මුතුකුඩ එකයි දෙකයි, මුතුකුඩ දෙකයි. ස්වාමීන් වහන්සේ 500 නමක් වැඩියා රහතන් වහන්සේලා පිරිවර වශයෙන්. ඒ 500 නමට මුතුකුඩ එක ගාණි කීයද? එතකොට 502 ඔක්කොම 502ක් පූජ කළා. විහාරයෙන් විහාර දවස් පහකින් වැඩියා. නැවක් හදලා තිබුණා, නැව බුද්ධාසනයක් පනවලා තිබුණා, නැවට වැඩම කෙරෙව්වා. නැව දියමට යවන වෙලාවේ රජතුමා කරක් වට කරවටක් වතුරට බැහැලා වැඳලා කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වඩිනතුරු මම මෙතන ඉන්නගේ තොටුපළ ඉන්නා කියලා කිව්වනේ. වතුරේ බැහැලා නෙවෙයි, වැන්දේ වතුරට බැලේ තරම් ශ්‍රද්ධායි. එහෙමට හේතුව වඳින්න සෝතාපන්නයි නේ. බිම්සාර රජතුමා කියන්නේ කවුද? සෝවාන් ආරයන් වහන්සේ. ඒක හේතුව. දැන් යොදුනක් තියෙනවා ගංගානන් නදී කිලෝමීටර් 16ක්. ගඟ විතරක්. ඉන්දියා ගිහිපය දන්නවනේ දිගම පාලම තියෙන්නේ කොහෙද? පැට්නා. පැරලූප් නුවරින් විශාලා මහනුවර. තාමත් වේශාලි කියලාම තමයි විශාලාවට කියන්නේ. ඔය දෙක වෙන් කරලා තියෙන ගංගානම් නදී. යුද්ධකුත් තිබුණානේ මේ අජාසත් රජතුමත් විශාලා රජවරුත් අතර. යුද්ධ කළ දිනන්න බෑ කවදාවත්. පස්සේ කුමන්ත්‍රණය කළා. මිත්‍ර ભેදේ කළා. මිත්‍ර ભેදයෙන් තමයි විශාලාව පරාජය කළේ. ඒ කියන්නේ ඕනෝන් කෙටවීමේ. සමගියෙන් ඉන්නකන් දිනන්න බෑ රට. ඒ රාජ්‍ය මොකද සප්තපරිහාන ධර්මයේ යුක්තයි. ඔය විස මේ පරිනිබ්බාන සූත්‍රයේදී මම කියන්නේ සුනී දවස්කාරය මතිය වෙලා අහන්න හේතු. දිනන්න බෑ කියන්නේ ඇයි කියලා හැමෝම හේතු ටික කියනවනේ. සමගි බව කියනවනේ. එතකොට තමයි යාලා අසුර දනක් ගහලා කියන හරි දැන් තේරුණා වැඩි. දැන් දෙන්න ඕන වැඩි ඇතුලෙන් ගිහිල්ලා ගහන්න. ආයුධෙන් ගහන්න බෑ මේකට. ඇතුළට ගිහලා ඕනෝන් කොටවන්න. මිත්‍ර ભેදේ කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන්. දැන් ඇත්ත ගියාම පුදුමයි. අර භාග්‍යවතුන් වහන්සේ කියපු එක හරියටම හරි ගියා. පැල්ලොප් නුවර කියන්නේ වෙළඳ නගරයක් වෙනවා කියලා අනාවැකියක් කිව්වා. දැන් ලොරි දහස් ගාණක් ඒ නගරේ වෙළඳ ලොරි බඩු ගෙනියන්නේ නෝ. බඩු පටවනවායි කිව්වා, බඩු බානවායි කිව්වා. හරිනේ. ගේනවා බානවා, බාලත් වෙනත් බඩු අරගෙන යනවා. ඒ කොයිද? පැට්නා. ආ යන ලැබුණොත් වාසනාව. ගිහින් බලන්න. දිගම පාලම තියෙනවා ගංගාමන නදී ගංගානන් නදී හරහා විනාඩි 20ක් යන්න පුළුවන් බස් එකෙත්. කිලෝමීටර් 16. පේනමානි ගඟ තමයි තියෙන්නේ මුහුද වගේ. ආන්නේ ගඟ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ තරණය කළේ. මොකෙන්ද? නැවකින්. ඇයි ඒ නැවෙන් වැඩි මිනිස්සුන්ට පින් සිද්ධ වෙන? නැත්තම් ඉතින් අහසින් වඩින්න පුළුවන්.
එතනින් තවත් යොදුන් තුනක් පාර තිබුණා. ඒ පාරත් අර විදියටම සැරසුවා. සරසලා විශාලා මහ රජවරු ඒ රජතුමා දෙකයි අපි දෙනවා හතරක්. එකට එක කරා කොඩි කුඩ කීයක් දරුවා? මුතු කුඩ හතරක්. ස්වාමීන් වහන්සේට දෙක ගාන 1004 ගණන් මතක තියාගන්න. ඒ ඉවුරට ලං වෙදි භාග්‍යවතුන් වහන්සේ මහා මේගයෝ පැන නැංගලු මේ අවුරුදු තුනක් වහින් නැතුව තිබිච්ච නගරේ දෙවියන්ගේ දේවානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් පුණ්‍යානුභාවයෙන් සක්දිවයිතුමාගේ මෙහෙවීමේ වැස්ස වලාක දෙවිව අරන් ආව දහස් ගාණක් වලාකුළු දැන් වට කළ කළු කළා. සිරිපතුල ඒ ඉවුරට තියනකොටම වහින්න පටන් ගත්තා. පොද වැසි පටන් ගත්තා. ඒ පොකුරු වැසි වුණා. රිදී ධාරා වගේ වතුර ධාරා ගලන් එනවා. ධනක් පමණට වතුර දැන් ගලන් එනවා. අයියෙන් වේගෙන් වේගෙන් ගලන්. හැබැයි තෙමෙන්න කැමති අය විතරයි තෙමෙන්නේ. කැමති නැති අය තෙමෙන්නේ නැහැ. ඒක තමයි පොකුරු වැස්ස අනුභවය. එහෙනම් මේ වර්ෂාවෙන් මලසිරු ඔක්කොම ගහගෙන ගියා. ඊළ වැටුණා ගඟට ගඟෙන් මොහොතට ගියා. දැන් හරිය මලුවක් පිරිසුදු කළා වගේ අතු ගාලා නගරෙම ලේසියෙන් පිරිසුණා මොකෙන්ද? වැස්සෙන්. වහිනකොට වෙන දෙයක් නේ පිරිසුදු වෙන එක. ගහගෙන යනවනේ ඔක්කොම කුණු ටිකනේ. කොයි බොක්කටද යන්නේ? බෙංගාල බොක්කට යනවා කියන්නේ ඔක්කොම කුණු නේද? ඒ වගේ අර සමහර අය කියන අපිට තමයි ඔක්කොම වැරදි එන්නේ කවද කවුරු කරත්. දැන් හොරෙක් කියලා කෙනෙක් හංවටු ගහනවා මොකද වෙන්නේ? කරන හැම හොරකමක්ම යන්නේ යාගේ කවුන්ට් එකට. සමහරට කරලා නැති වෙති හොරකම. ගමක හොරකමක් වුණත් අන්න අර අසවල් මිනිහා තමයි ඔක කරන්නේ නැත්තේ. ඇයි? එයා හොරෙක් කියලා ප්‍රසිද්ධයි. ඒ නිසා ඔක්කොම කුණු බෙංගාල බුක්කට වගේ එතෙන්ට වඳමයි ඔක්කොම යන්නේ. හරි එහෙනම් ඒ විදිහට වුණා. ඒ වගේම ආනන්දසානසර පාත්‍රය දීලා කිව්වා සෛල පාත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වැළඳුවේ ගල් පාත්‍රයක්. ඒක දුන්නේ කවුද? සතරවරම් දෙවියෝ. පාත්‍ර හතරක් කරා මතු වුණානේ. දැන් තිබිච්ච පාත්‍රේ පා කරලා යවුවා ගඟේ. ඒක රත්තරන්. කවුද පූජ කළේ? සුජාතා. කාගේ අම්මද? යසකුල පුත්‍රගේ අම්මා. බරණස් රජතුමාගේ බිසව. සිටුතුමාගේ බිසව. සිටු දේවිය. ඒ නිසා දැන් පාත්‍රයක් නැහැ. අස්සුණු මීපිඬු පිළිගන්න කාගෙන්ද? තපස්සු බල්ලුක වෙළඳපෑයන්ගෙන්. ආන්නේ වෙලාවේ පහළ වුණා සතරවරම් දෙවියෝ හතර පැත්තෙන්. පාත්‍ර හතරක් කරන්වා. දැන් හතරම ගන්න බෑනේ. එකපාර මොකද කරේ? හතරම එකට උඩින් තියලා එක උඩින් තියලා එකක් වෙන්න අදිෂ්ඨාන කළා. දැටි හතරයි එක පාත්‍රයයි. ආන්න ඕක තමයි බුද්ධ පාත්‍රය. දැකලා තියෙද්ද නැහැ පාත්‍රා ධාතුව වැඩම්මයි කියලා කියන්නේ ලංකාවේනේ වැඩ ඉන්නවනේ. පාත්‍රා ධාතුවත් දලදාවත් තියෙන කෙනා තමයි රටේ රජ වෙන්නේ ඉස්සර. අහලා නැහැ? ඒක තමයි රජ වෙන්න මේ සංකේතය. පාත්‍රා ධාතුව තියෙනවා. ඒ පාත්‍රය දුන්නා පැන් ඉන්න පැන් පුරවගෙන යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේ සුවායන් රතනං පණීතන නෝ සමං අති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු. කයං විරාගං අමතං පණීතං රාගය නැති අමෘත වූ ප්‍රණීත වූ නිවන ගැන කියන ඒ නිවන අවබෝධ කරගත්තු ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණේ සෙත් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉදම්පි බුද්ධි රතනම් පණීත. මේ බුද්ධ රත්නේ අනන්ත ගුණයයි. ඒ ආනුභාවයෙන් සුවපත් වේවා. සුවත්ති හෝතු. සුවපත් වුණාද නැද්ද? සුවපත් වුණා. ඒ පිරිත් පැන් වැටෙන වැටෙන දෙන ලෙඩ්ඩු නැගිටින්න පටන් ගත්තා. නට නටා නටාගෙන ආවනේ. නටාගෙන ආවා. අත්පොළසන් ගහගෙන ආවා. අසුරුසන් ගහගෙන ආවා. පස්සෙන් දුවන්න පටන් ගත්තා. දැන් ස්වාමීන් වහන්සේ පස්සෙන් එනවා. පිළි කරකව කොළුවට දැන් සතුටු වෙන්නේ. පිරිත් පැන් වැටෙන වැටෙන කෙනා සනීපව යක්කුන්ට මේක හරියට ගින්දර වැටෙනවා වගේ පිච්චෙන්න ගත්තා. යක්කු ටික දුවන්න ගත්තා. හරියට අර දොරටු හතර ඇරියම වාන් දොරටු හතර නෑ වැවක වතුර පිට වෙන වගේ දොරටු හතරෙන් දුවන යක්කු ටික. දැන් එනවා සක්දෙව් රජතුමා. සතරරන් දෙවියෝ මහේසාගේ දෙවිවරුලා අහසේ ඉන්නවා. දැන් වැහැලා සුද්ධ වුණා. අමනුෂ්‍ය දිව්වා. පිරිත් පැන් කියාගෙන වටේ පවුර වටේ ඇවිල්ලා හරියටම ශාලා ගාඩන උඩ භාග්‍යතුන් වහන්සේ ශාලා වීතිය. දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව රැස් වුණා. සක්දේ රජතුමා සිතුවම් කඩක් වගේ පෙනිපෙනී ඉන්නවා ටිකක් අහස්සේ වැඳගෙන. දෙවියෝ පේන මිනිස්සුන්ට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සම්පූර්ණයෙන් කළා. මොකද දේශනාව? රතන සූත්‍ර දේශනාව. යානීත භූතානි සමාගතා. අපිට තියෙන ලොකුම පිහිට රතන සූත්‍රය මේ වෙලාවේ. මෙයා මේ උවදුරේදීත් පවා අපි කියන්න ඕනේ. මොකද එහෙම කියලා සුවපත් වුණානේ. කොච්චර සක්වල අනුභවෙ තියෙනවද? මේ වගේ ලෝක ධාතු කෝටි ලක්ෂයක. කෝටි ලක්ෂයක.
ත්‍රිසාසී ලෝක ධාතුවටම ආනුභාව පතුරා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් සීමාවේ මේකේ බල පවතිනවා. මේකේ ආනුභාවේ මොකක්ද මේ දේශනාවේ නම? රතන සූත්‍රය. සමහර රහතන් වහන්සේලා නැහැ කියන සූත්‍රයක් මේක. පිස්සු වැඩිච්ච රහතන් වහන්සේලා. ඇත්ත රහතන් වහන්සේලා නේ හොඳේ බොරු බොරු හොරු. ලෝකෙින් ලොකුම හොරු ටික. අද කාලේ තන හොරු කවදාවත් ඉන්නේ නැතුව මම හිතන්නේ. පුදුම විදිහට රහත් වෙන්නේ. දැන් ආමුදුරුවෙන්. ඇයි ගතමනා හොඳයි? ගතමනා. උගතමනා නෙවෙයි ගතමනා. අපිට පාඩම් උගන්නු ගන්න යාලා ගතමනාව සරු කර ගන්න. හැංගි හැංගි ඉන්න සමහර හොර ආමුදුරුවරු හැංගිලා ඉන්නේ රහත් වෙලා. එළියට આવුත් රහත් ඵලේ අහුවෙන නිසා කොහෙද ඉන්නේ? කැලේ යනවද කොහේ හරි ඉන්නවද? අපි දන්නේ කැලේද කොහෙද කියලා. එහෙම එක්කෙනෙක් කියන රතන සූත්‍රේ බොරුලු. මේ මහනුවර පැත්තක හඳුරු කෙනෙක්. තුම්බියක් කියලා ගන්න නැලු තියෙන රාග බය, දේශ බය, මොහ බය කනට ගහලා මෙන්න මේක පෙන්නන්න ඕනේ. තියෙන්නේ කොහෙද? උද්දක නිකාය කුද්දක පාඨ කියන කොටස තමයි රතන සූත්‍රය සඳහන් වෙන්නේ. කුද්දක පාඨ අට කතාවේ තමයි මේ විස්තරය සම්පූර්ණයෙන්. එතකොට ඕවත් බොරු. දැන් අර තහවුරු කරගන්න බෑ කීපෙ. ඒතර කියන්නේ මොකක්ද? ඕවා දාපුවා, ඕවා හදපුවා ගියයි. ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැහැ. ඒතර මිත්‍යා දෘෂ්ටිකයා කොහොම වලපලට යනවා? එයා හදන්න අපිට බෑ. අපි හදවතින් සරණ යන්න තියෙන අපිට අපේ ධර්මයේ සඳහන් වෙන වටිනාම සූත්‍රය තමයි රතන සූත්‍රය. ඒ කියන්නේ ඇයි ඒ දවස් හතක් එක දිගට මේ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ හත් වරක්ම දේශනා කරලා තියෙනවා. එක දවසකට 84,000 ගානේ කීයද? 5,10,000. හරිනේ ගා අද බලන්න ඕන. 84,000 අතෙන් අඩි කරන් 5,10,000. සත්‍යය අමා මහ නිවන් දැකපු සූත්‍රයක් තමයි රතන සූත්‍රය. වැඩේ හරි ඔක්කොම සුවපත් වුණා. භාග්‍යවතුන් වැසිට ලැබුණා. බුදුරජාණන් වහන්සේ නැවත වඩිනවා. එතකොට අර වගේම සංග්‍රහ කළා මුතු කුඩ 8ක් දරුවෝ බුදුරජාණන් වහන්සේට 4 ගානේ දරුවා රහතන් අසල 2008යි සාදුකාරයක් දෙන්න. එතකොට නාගරාජය කවුද? නාගයෝ දිව්‍යමය නාගයෝ. කොහෙද ඉන්නේ? ගංගාවල් පතුලේ. පොළොව යට තමයි නාග විමානේ තියෙන්නේ. එතකොට මේ නාගයෝ ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි අපි නාගය වෙලා දුක් විඳින අපිට නිවන් දකින්න බෑ. අපිට අනුග්‍රහ කරලා අපේ දානෙත් පිළිගන්න කියලා ආරාධනා කළා. කරලා නැව් 500ක් තිබුණා නාගයෝ මවලා. එක නැවක බුදුරජාණන් වහන්සේ වඩනවා. ඉතුරු නැව්වල පේලියට 500 රහතන් වහන්සේලා නැව් පේලියයි දැන්. මේ ගඟේ පස් පියුම් පිපිලා නෙළුම් මල් පූජාවක්. ඊට නාගයෝ ශක්තිපමණින් දැන් නැව් වලින් වැඩම්මවා. මිනිස්සුත් මුතු කුඩ දරුවා. දෙවියෝ කල්පනා අපිත් අපේ ශක්තිපමණින් භාග්‍යතුන් වහන්සේට පූජාවක්. භූමාට පර්වත රුක් දෙවියෝ කියන ඒ අයගේ පටන් අකනිටාව මතලිය දක්වා දෙවියා බ්‍රහ්මයෝ කුඩ දරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ගංගා නම් ගගේ ඉඳන් අහසින් ගත්තොත් අකනට බඹතලේ දක්වා යොදුන් කීයක් කියලා ගණන් කරන්න බැරි තරම් දුරින් මේ මුතුකුඩ පූජාව භාග්‍යවතුන් වහන්සේ ලැබිලා තියෙනවා. අපිට දවස් කිහිපයක් දාන පූජාව කළා. කවුද? නාගයෝ ප්‍රණීත දිව්‍ය භෝජනේ පූජා කරලා බණත් අහලා නැවත ගඟ උඩට වැඩම කෙරෙව්වා. නැවදිගේ වැඩම කරන් ඇවිල්ලා අර යුරට වැඩම්මා. කොහෙද ඒ යුර? රජගහ නුවර. නැවත දැන් රජතුමාට ආරංචිනවා හරෙන් 8ක් දුන්නා. මෙහෙන් දෙනවා කියත් 16ක් දෙගුණ දෙගුණ කළා. මුතුකුඩ 16ක් බුදුරජාණන් වහන්සේට දරුවා 8ක් දරුවා ස්වාමීන් වහන්සේලා 4,016 ඔක්කොම මුතුකුඩ 502යි 1004යි 2008යි 4,016යි පස්සේ එකතු කරලා බලන්න නිවියන ඉල්ලේ. නම් මුතුකුඩ 1000 ගණනින් පූජා ලැබුණා. දෙවියන්ගේ අප්‍රමාණ කුඩ පූජා ලැබුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා පුදුම වෙලා කතා කරගෙන බලන්න බුද්ධාණු භාවයේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියනවා. මේක බුද්ධානුභාවයක් නෙවෙයි, මා විසින් කළ කුඩා පින්කම කානිසංසයක් සසරිදී. මොකද්ද හේතුව? සංඛජාතකයේ දේශනා කෙටියෙන් කියන වෙලා යන නිසා. සංඛ කියන මේ බමුණාගේ පුතා සුසීම. මේ සුසීම කුමාරයා පසේබුදු වුණා. පසේබුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන සතිපට්ඨාන වඩලා තනියම රහත් වෙනවා. ඒකට කියනවා පසේබුදු වෙනවා. තනියම රහත් වෙන එක මොකද්ද කියන්නේ? පසේ මොන කාලෙද? අබුද්ධෝත්පාද කාලේ දීර්ඝායුෂ කාලවල අවුරුදු 1000 ගණනක් ආයුෂ තියෙන කාලවල තමයි පසේ බුදුවරු කොහෙද පහළ වෙන්නේ? දඹදිව් තල ඉන්දියාවේ පහළ වෙලා යාල ගන්ධමාදන පර්වතය තමයි ගොඩක් වාසය කරන්නේ හිමාලයේ. ගමට වඩින අහසින් පිණ්ඩපාත. ඉතින් මේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේ වැඩි කල වැඩි හිටියේ නැහැ. පිරිනිවන් පා වදාලා තාත්තර ආරංචි වුණා. දුර ඉඳන් මේ බමුණ එනවා. එනකොට පුතා දාහණය කළා, ධාතු අරගෙන චෛත්‍යකුත් හදලා
දරුසනයා සත්‍තිබුණ ගෞරවයක් තිබුණා පසේ බුදුරජාණන් වහන්සේ ගුණ සීකර කර එදා ආපු ගමන් සතුටින් වන්දනා කළා වටාපතක් තරම් මෙන්න මේ ප්‍රමාණය වටාපතක් තරම් ප්‍රමාණය ඒ මළුවේ තනකොළ තිබුණා තනකොළ ගැලෙව්වා සාදු කියන්නේ ඒ පින්නේ ප්‍රමාණය කියන්නේ වටාපතක් තරම් අපිට දැන් ඇයි ඊට වඩා බැරිද නෑ ඉතින් බෙල්ලාවට හිටිට වටාපතක් තමයි ගැලෙව ප්‍රමාණය ඒ ප්‍රමාණය සුදු වැලි ගෙනල්ලා ඇතිරෙව්වා දැන් ඔන්න පූජා කරන තැන මේන්ද පූජා භූමිය එතන මල් මිටක් ගෙනල්ලා මල් පූජ කළා අර වැලි පොළොවේ ඒ මල් වලට පැන් ටිකක් ඉස්සා තමන් අර පළඳන්ගේ උතුරු සළුවෙන් කොටසක් අරගෙන වියත ප්‍රමාණයට කොඩියක් හදලා චෛත්‍ය උඩ එල්ලුවා කොන්න පූජා ටික ඔච්චර නේද තනකොළ ගැලව වටාපත ප්‍රමාණය චෛත්‍ය මළුවේ මොන චෛත්‍ය මළුවක්ද මේක පසේ බුදුරජාණන් වහන්සේ නමගේ චෛත්‍ය මළුවක පුත්‍ර ස්නේහයෙන් තහ රහතන් වහන්සේගේ ගුණ පසේ බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කර කර තමයි ගැලෙව්වේ දැන් මේක හිතන්න මම පස්සේ කියන්න පින වැඩි වෙච්ච හැටි වැලිය තිරෙව්වා මතක තියාගන්න මල් පූජ කළා පැන් පූජ කළා කොඩියක් පූජ කළා ඔන්න ආනිසංස මේ ආනිසංස බලයෙන් තමයි යොදුන් අටක් පාර පිරිසිදු වුණේ තනකොළ ගැලවීමේ පිණින් සාදු කියන යොදුන් අටක් පාර වැලිය තිරෙව්වේ සුදු වැලි ටිකක් පූජා කිරීමේ පිණින් සාදු කියන අර වටාපදතරම් වැලිය අතුරල කොච්චර දුර ලැබුණාද යොදුන් අටක් මල් ටිකක් පූජ කිරීමේ පිණින් මුළු පාරවල් යොදුන් අටේ පාරෙත් මුළු ගංගේමත් මල් පූජා වුණා යදුන් නමයා සාදුකේ පැන්ටිකා කිසීමේ පින්ෙන් සිරිපතුල විශාලාවට තියද්දීම වැසි ඇද හැලුණා වැස්සේ තමන්ගේ පිනට බුදුරජාණන් වහන්සේ පිනට වැහලා තියෙන එන ඔය පින අර එකම කොඩියක් පූජ කිරීමේ පින්ෙන් මුත්තු කුඩ දහස් ගාණක් මිනිසුන්ගෙන් ලැබුණා අහසේ දෙවි බඹුන්ගෙන් අසංඛ්‍ය ගණන් කුඩි පූජා ලැබුණා කියන සාදු කියලා නමුදා ඇයි වැඩි උනේ ලෞතුරා බුදු බව පතන උතුමෙක් සහ ශ්‍රද්ධාව අධිකයි බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි මේ පූජාව අපි වුණත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් පින්කමක් කළොත් අපිටත් ආනිසංස එනනම් ඒකයි කිව්වේ පොඩි දෙයක් අත්හැරියෝ ලොකු දෙයක් පොඩි දෙයක් නේ අත්හැරලා තියෙන්නේ ලොකු දෙයක් ලැබුණා කියලා දේශනාව තියෙන අවසන් කළා අපිත් ඉතින් අවසන් කරනවා දැන් මේක ඉතින් ශ්‍රද්ධා මතු කරගන්න හොඳ දේශනාවක් පින ගැන සතුටු වෙන්න පුළුවන් දේශනාවක් වැඩිපුර පින් කරන්න ඊතන දේශනාවක් මේ දේශනාව නම් කරනවා ගංගා රෝහණ පූජාව නමින් පූජාවලියේ රචකයන් වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ පලාබත්ගල ආරණ්‍ය වාසී වැඩ හිටපු දෙවනි පෙරගුම්බ රජ සමයේ පතිරාජමතුමාගේ අරයුමෙන් ලෞතුරා බුදුබව පතමින් ලෞතුරා බුදුබව පතවන්නට ලියපු පොත තමයි පූජා වලිය ධර්ම සාගරයක් ධර්ම බාණ්ඩාගාරය මොකද ඒ ස්වාමීන් වහන්සේ ආවට ගියාට පස්සේ ලියපුවා නෙවෙයි ත්‍රිපිටකය කටපාඩම් කර පුතුමෝ එනි සෙවනි ස්වාමීන් වහන්සේ නමල් ලියපු නිසා අපිට ඇස් පියාගෙන උනත් විශ්වාස කරලා කියවන්න පුළුවන් ඉතින් අපි සතරන අපේ පැවිදි ජීවිතේ මුලින්ම කියවපු පොත තමයි පූජාවලිය දැන් මේ දවස්වල කියවන එකයි මම මේවා කියන්නේ අය නැවත කියවනවා කියවන්න කියවන අපේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය පුදුම විදියට වැඩෙනවා ඒ සයන හැමතැනම පතර තියෙන මට මේ උපන් සැදැහැය මටත් ලෞතුරා බුදු බව පිණිස වේවා කියලා. බුදු කෙනෙක්ගේ ගුණ වනන්න මං කවුද කියලා අහනවා සයනස්. මගේ මුවෙන් තබා බුදුවරුන්ගේ මෝකින් ජීවිත කාලෙම කුවත් මේ බුදු ගුණ සෑහෙන්නේ නැති බුද්ධ පුත්‍රයන් වහන්සේ උපමා නම් අපිට මතක නැහැ ඒක බලන්න පූජාවලිය බලන්නම ඕනේ. ඒ තරම් වටිනා උපමා උපමේය පූජාවලිය ග්‍රන්ථේ තියෙනවා ඒ ස්වාමීන් වහන්සේටත් ලෞතුරා බුදු බවම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආරාධනා කළ තියෙන දේවපති රාජමාතතුමා එදා බුදුබවපත රජතුමා තමයි පණ්ඩිත පෙරකුම්බා හෙවත් දෙවනි පෙරකුම්බා රජතුමා සාදු කියන බලන්න අපේ රජවරු කොච්චර ධාර්මිකද කියලානේ ඒ රජතුමා බුදුබව පතන්න කම්මැලි වෙලා තියෙන්නේ දරුව දන් දෙන්න බෑ කියලා දරුසෙනෙහි වැඩි නිසා පස්සේ මේ පොත කියවට පස්සේ ඒකත් නැති වුණා දරුසෙනෙහි නැති වුණා නෙවෙයි ඒ බුදුබව කෙරේ ඡන්දේ තව තවත් වැඩි වුණා. ওই වගේ වුණතරම් පූජා තියෙනවා. ඉතින් භික්ෂාටන පූජා, නීග්‍රෝධාරාම පූජාව, වේලුවනාරාම පූජාව, ජේතවනාරාම පූජාව, සාදුනාද පූජා, නමස්කාර පූජා, දේව පූජානේ, යසෝදරාවගෙන් ලත් පතිවෘතා පූජා ඔක්කොම තියෙනවා. ඉතින් ඔක්කොම පූජා පූජා පේලිය නිසා නමක් දැම පූජා වලිය. වලිය නෙවෙයි නේද? වලිය. වලිය කිව්වොත් එන අර්ථය වලිය කිව්වොත් තව වලිය වලිය කියන්නේ පේලිය. පූජා පෙළහර මේක විස්තර වෙන එකම එක බුදු ගුණයයි තමයි අරහං ගුණයේත් එක පදයක් දෙවි මිනිසුන්ගේ පූජාවට සුදුසු බැවින් බුදුරජාණන් වහන්සේ
අරහන් නම් වනසේක ඒ අරහන් නම් බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.